වැඩ පටන් ගන්න යනවා අපි අපේ ස්පීඩ් තියරි ක්ලාස් එකේ. දැන් වෙනකොට සති කිහිපයක් කරපු වැඩ ටිකත් එක්ක අපි අද දවසේදී පටන් ගන්න යනවා මූලික පොත් පදනම් කරගෙන විභාගෙදී අපිට ඉදිරිපත් වෙන්න පුළුවන් ගණන් මොනවද? මූලික පොත් පදනම් කරගෙන විභාගෙදී අපිට එන්න පුළුවන් ගණන් මොනවද? අන්න ඒක තමයි අද අපි කතා කරන්න යන්නේ. හරිම නිදහසේ වැඩ කරගෙන යමු. පුළුවන් තරම් ආදරෙන් ඉල්ලනවා. ළමයි කිහිප දෙනෙක් ඉන්නවා මයික් එක ඕන් කරගෙන. ඒ ළමයි මයික් පොඩ්ඩක් ඕෆ් කරගන්න. අපි අපේ වැඩසටහන ඉස්සරහට යමු. මෙන්න මේකයි පුතේ ඉගෙන ගන්න ඕන කතන්දරේ. මූලික පොත් පාඩම කියන්නේ විභාගෙදී මාරම වටිනවා. මොකද නියත වෙනම ගාණක් එනවනේ. දැන් මම නිකන් පුංචි ගැටලුවක් වාට දෙන්න යනවා අද දවසේදී ආරම්භයක් විදියට. මෙන්න මේ විදියට 2021 දින ලියාගන්න මාර්ට් එක. 2021 දින අමල් ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. 2021 දින අමල් ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. අමල් ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. තනිකරම ගණන් හදන්න තියෙන්නේ. ලියාගෙන යන්න පළවෙනි ගනුදෙනුව රුපියල් 80,000ක මුදලක් ව්‍යාපාරයට යෙදුවා. ගලියාගෙන ගන්න රුපියල් 80,000ක මුදලක් ව්‍යාපාරයට යෙදුවා. රුපියල් 80,000ක මුදලක් ව්‍යාපාරයට යෙදුවා. ලියන පුතේ ඊළඟ ගනුදෙනුව අත්පිට ගැනුම් ලකුණු කළ මිල රුපියල් 20,000යි වෙළඳ වට්ටම 10%යි. වෙළඳ වට්ටම 10%යි. වෙළඳම 10%යි. වෙළඳ වට්ටම 10%යි. තුන්වෙනි ගනුදෙනුව අත්පිට විකුණුම් ලකුණු කළ මිල 30,000යි. වෙළඳ වට්ටම 10%යි. වෙළඳ වට්ටම 10%යි. අමල්ගෙන් අමල් කියන නම පොඩ්ඩක් අපි වෙනස් කරමු. නිමල්ගෙන් ණයට ගත්තා රුපියල් 20,000යි. විමල්ගෙන් ණයට ගත්තා රුපියල් 30,000යි. රුපියල් 30,000යි. ඊළඟට ඊළඟ ගනුදෙනුව සුනිල්ට ණයට විකුණුම් 40,000යි. නාමල්ට ණයට විකුණුම් 50,000යි. දවාට දැන් ඔතන ගනුදෙනු ටිකක් දීලා යටින් දෙනවා වැට් රහිත අගයන් දී ඇත.
වැට් අනුපාතය 10%යි. වැට් අනුපාතය 10%යි. මං කියවනේ දැන් දැනෙන්න වැඩ කරන්න සෙට් වෙන පන්තියක් මේක. බිංදුව ඉඳලා මුලින් පළවෙනි ගණන් දෙක තුන කියලා දෙන්නම්. ඊළඟව ගණන් හදන්න ඕන. හදාගෙන යද්දි තමයි වට මේ අවබෝධය එන්නේ. දැන් බලන්න කෙලින්ම වට ගනුදෙනු ටික දෙනවා. දැන් හදන්න බලන්න මූලික පොත් ටික. මන්ට හදන්න කිසි කලබලයක් නැහැ මූලික පොත් ටික හදන්න. මේ ගානේ සම්පූර්ණ මූලික පොත් ටික හදන්න ඕන. මෙන්න මේ ටික හදන්න ඕන. පළවෙනි එක. මූලික පොත්. අදාද පළෙන්ට වෙන්න ඕන මූලික පොත්. දෙවෙනියට මූලික පොත් බලාගෙන පොදු ලෙචරය හදන්න ඕන. ඊළඟට මේ ගානේ අපි ශේෂ පිරික්සුම පිළියෙල කරන්න ඕන. මේ ගානෙන් පුළුවන් නම් අපිට ණයගැටි ලෙචරය හදන්න ඕන. මේ ගානෙන් පුළුවන් නම් අපි ණයහිමි ලෙචරය හදන්න ඕන. මෙන්න මේක තමයි අපේ ස්පීඩ් තියරි ක්ලාස් එක ගෙනියන්න යන තැන. ඒතර මේ සෙට් එකම අපි පිළිවෙලට හදාගෙන යන්නේ කොහොමද? මේ අවබෝධය අපිට මාර වැදගත්. මේක මත තමයි මගේ මුළු විෂය නිර්දේශයම ඒ ගේ ගහන්නේ. ඒක ඉගෙන ගත්තා කියන්නේ නැතිනම් මට පාඩම පුළුවන්. කලබලයක් නැතුව මොනවාද පළවෙනියට මොයා හිතන්නේ ගහන්න ඕන මූලික පොත් ලැබීම් ජර්නලේ ටග්ගල එනගන්න ටග්ගල එනගන්න පළවෙනිම ජර්නලේ තමයි ලැබීම් ජර්නලේ කිසි කලබලයක් නැහැ වැඩ හරි මං කිව්වනේ වැඩ කරන වෙලාව වැඩි කරලා තියෙනවා කාලය ගත වෙන ඔබට දැනෙන එකක් නැහැ මෙහෙම වැඩ කරාන්ති විස්තරය දුන්නාටම සහ මුදල් ඊළඟට විශ්ලේෂණ තීරු දැක්කද විශ්ලේෂණ තීරු පහයි අවශ්‍යතාවය අනුව එක නම් කරගන්න දැන්ට නිකන් ලියාගන්න ලැබීම් ජර්නලේ රූල් 6ක් 7ක් ඉඳ තියාගන්න දිනේ විස්තරය දුන්නාටම මුදල් විශ්ලේෂණ තීරු දැන් දැන් මීට් එකට ආපු ළමයි පොඩ්ඩක් පස්සේ ගාන ලියා ගන්න පුළුවන්. ඉතින් වා දැන් පළවෙනියටම කරන්න ඕන නිර්මාණය කරගන්න ලැබීම් චැනලේ පිටපත. වාට YouTube එකේ පැකේජ් එකක් තියෙනවා නම් වාට YouTube එකේ මොකක් හරි ගත්ත පැකේජ් එකක් තියෙනවා නම් මේ වෙලාවේ ලයිව් යන්න පුළුවන් YouTube එකට. ගිහලා YouTube එකෙන් ඒ link එක අරගෙන වාට පුළුවන් ලයිව් සම්බන්ධ වෙන්න. වැරදි කරගෙන යමු පොඩ්ඩක්වත් කලබල වෙන්න එපා ලස්සන්ට පිටපත් ටික ඇඳ ගන්න YouTube එකේ link එක මම දැන් වෙනකොට group එකට දාලා තියෙනවා ළමයට හදිස්සි හරි live program එකට සම්බන්ධ වෙන්න බැරි නම් ඔයාලා මේ වෙලාවෙම zoom එකෙන් අමතරව YouTube එකෙත් මේ වැඩසටහන මේ මොහොතේම live දීලා තියෙනවා ඔබේ WhatsApp group වලට දැන් link එක දාලා තියෙන්නේ දිනය විස්තරය ලද වට්ටම් මුදල් විශ්ලේෂණ තීරු විශ්ලේෂණ තීරු පහක් මේ ආකාරයට නම් කර ගන්නවා මේ තියෙන්නේ ගෙවීම් channel එක එකම ඉන්ටර්ෆේස් එක ඔබට පේනවා ඇති මේ තියෙන ලැබීම් ජර්නලේ මේ තියෙන ගෙවීම් ජර්නලේ ඒ වගේම මම මෙතනට ගන්නවා ගැණුම් ජර්නලේ දිනය tagal ආකෘතිය ගහ ගන්න කලබල වෙන්න එපා හැම තිස්සෙම සිද්ධිය අල්ල ගන්න මොකද්ද මේ වෙන්න යන්නේ මේ ගානේ හැටියට අපිට ඉගෙන ගන්න තියෙන ජර්නල් ටික තමයි ලැබීම් ජර්නලය, ගෙවීම් ජර්නලය. ඊට අමතරව අපි හදා ගන්නවා ගැණුම් ජර්නලය. කලබල නැහැ පොඩ්ඩක්වත්. දිනය, ඉන්වොයිස් අංකය, සැපයුම් කරු.
වැට් රහිත වැට් රහිත වැට් එකතුව වැට් රහිත වැට් එකතුව මේකට මෙහෙම ඉරි ගැහුවත් එකයි නැතත් එකයි මම කියන්නේ වගුවක් ඉදිරියට තිබ්බත් එකයි නැතත් එකයි මේ දිනේ ගැණුම් චැනලෙ ඒ වගේම අපි ගහනවා විකුණුම් චැනලෙ दिन इनवॉइस संख्य गैन करु वैट राहित वैट सहायक मम्मी के वीडियो मैं यूट्यूब दालती है मे वेन वेन मैं चैनल इकन का वीडियो अभी मैं गिया उड़ते कला එතකොට ඔයාට පුළුවන් ඒ ඒ ඒ ඒ අත්දැකීම ඔයාගේ හිතේ තියනවා ලැබීම් චැනලේ ගෙවීම් චැනලේ ගැනුම් චැනලේ විකුණුම් චැනලේ ඔය කොටමත් වඩා වැදගත් වෙනවා පිටුවක් පිරෙන්න ඇඳගන්න පොදු චැනලේ පිටුවක් පිරෙන්න ළමයි කහන ඉච්චරි ඩෝනෙද ඒ ඉඩම අදියන්නත් පුළුවන් ඉඩම අදියන්නත් පුළුවන් කෙනෙක් කෙනා ඉතින් සමේ ගනුදෙනු පොඩ්ඩ නිසා තියෙන්නේ නෑ පුතේ ඇඳ ගන්න වෙනවා පොදු චැනල් ඇඳ ගන්න වෙනවා ඒකයි මම කිව්වේ මේක හරහා ඔබට දැනෙයි අලුත් දේවල් ගොඩක් ඔබේ ඔළුවට වදින විදිය මෙන්න ඔබේ ඉන්ටර්ෆේස් එක මෙතන නැත්තේ ඇත්තටම කියනවනම් චැනල් තුනයි පුතේ ආපසු යවුම් චැනලේ නෑ ආපසු යවුම් චැනලේ නෑ සුළු මුදල් ගෙවීම් චැනලේ නෑ චැනල් පහක් එක්ක අද අපි ගාන හදන්න යන්නේ චැනල් පහක් එක්ක අද අපි ගාන හදන්න යන්නේ अरे लसंट मूलिक पुत्पाड़म अभी हितट गाण मित मे विलावे उपड़ दून विलाव उपरी मे आई मम्मे गान पटंगाण्यनव उन्न पलवनी गाणु देनु मुखद पलवनी गाणु देनु रुपयाल असुदाहक मुदलाक आयतिकारु व्यापारेट येदुवा लियान्न मेतन आयतिकारु प्राग्दाने केलिम लियान्न प्राग्दाने असुदाहाई ओ වෙනත් කියන විශ්ලේෂණ තීරුවට යන්න වෙනත් පළවෙනි විශ්ලේෂණ තීරුව අත්පිට විකුණු දෙවෙනි එක ණය ගැති ලැබී ඊළඟ එක ආදායම් වෙනත් වැට් අයිතිකරු ප්‍රාග්ධනයේ යෙදුවම මම ඒක ලියන්නේ ලැබීම් ජර්නලේ හරිම නිශ්චිතයිනේ මම එක ලියන්නේ ලැබින් ජර්නලේ මාර පැහැදිලිනේ ලැබෙන හැම දෙයක්ම ලියන්නේ ලැබින් ජර්නලේ මං හිතනවා අපේ කොල්ලෝ ටික කෙල්ලෝ ටික වැඩ කරන්න පටන් ගත්තා පරණ පාඩම් මතක් වීමක් වෙන්නේ අත් පිට ගැනුම් වල ලකුණු කළ මිල 20යි හොඳට මතක තියාගන්න මේ ලකුණු කළ මිලෙන් වැඩන්නේ definitely එකෙන් 10% අයින් කරන්න ඕනේ මේ බලන්න ලකුණු කළ මිලෙන් 10% අයින් කරන්න අයින් කරලා බලන්න කීය දෙන්නේ කියලා 18 10 අන්න ඒක තමයි අපි ගන්න ඕනේ ඒක තමයි අපි ගන්න ඕනේ ඒක තමයි නියම මිල 18 10 හැබැයි අපිට කියනවා ඒ දීලා තියෙන්නේ වැට් රහිතාගය ආ මේකට ගහන්න ඕනේ වැට් එකක් ලකුණු කළ මිල දුන්නා මේකෙන් වෙළඳවට්ටම අයින් කරන්න මේකට ගහනවා 10% වැට් එකක් කීයද 10% වැට් එක 1800යි එතකොට එනවා 19800ක් මෙන්න මේ පාට් එක ලියා ගන්න මාර වැදගත් මේ පෙරවැඩ මාර වැදගත් පොඩ්ඩක්වත් හදිස්සි වෙන්න එපා පොඩ්ඩක්වත් කලබල වෙන්න එපා දැවැන්ත වැඩකට අත තියලා දෙන්නේ වෙලාව අරගෙන හෙමින් හෙමින් ගණන් දෙවන්ත ප්‍රමාණයක් හදන්න යන්නේ 20 10ට 10ක් කියන්නේ 2000ක් අඩු කරාම එනවනේ 18000 ඒකට 10ට 10ක වැට් එකක් වැදුනම රත්තරන් පුතේ 1800ක් කෙලින්ම එතනට වැට් එක වදිනවා වැට් එක වැදුනම එනවා 19800ක් 19800ක් අත් පිට ගැනුම් ඔව් පොඩ්ඩක්වත් කලබල නැහැ ගෙවීම් ජර්නලේට මම යනවා මේ බලන්න රත්තරන් පුතේ ගෙවීම් ජර්නලේ මම ගිහිලා ලියනවා ඔව් ගැනුම් කීයද මං ගැනුම් කියලා දාන ගාන 19800යි 19800යි ඔව් මම මෙතන පළවෙනි තීරුවක් පිට ගැනුම් කියලා හදාගත්තා
නයහිමි ගෙවීම් වියදම් වෙනත් වැට් එතකොට මගේ වියදම වෙන්නේ 18000යි මං ගෙවන වැට් රජයෙන් මට ඉල්ල ගන්න පුළුවන් අන්න වැදගත් වෙන්නේ ඒකයි මම ගෙවන වැට් එක මට රජයෙන් ඉල්ල ගන්න පුළුවන් ඉරහඳ වගේ විශ්වාසයි කොහොමද ගැළපිල්ල කළේ හොඳට පාඩම් කරගන්න මේ වදින වැඩිල්ලයි කෙලින් මේලල් වලට මාර සපෝට් එක. හරි. අප්පිට විකුණු. අප්පිට විකුණු. ඔව් ලියන්න ලැබීම් චැනලේ ලියන්න. ලැබීම් චැනලේ ලියන්න. අප්පිට විකුණු. කීයද 30000යි. මේ බලන්න 30000යි. වෙළඳ වට්ටම අයින් කරන්න හිතෙන්ම අයින් කරන්න පුළුවන්. 3000ක් අයින් කරාම 27000යි. ඒකට ගහනවා 10% වැට් එකක්. ඒකට ගහනවා 10% වැට් එකක්. මෙන්න මේ පෙරවැරටක් ගන්න ලියා ගන්න. මාර වටිනවා. 27000යි 27000ට 10% වැට් එකක් වැදුනම 2700යි. එතකොට එන පිළිතුර 29යි 700යි. එතකොට එන පිළිතුර 29යි 700යි. ඔව්. මං කෙලින්ම ගන්නවා 29යි 700ය. මං කෙලිම දානවා 27000යි අත්පිට විකුණුම් වැට් එක 2700යි වැට් එක 2700යි දැක්කද උත්තර එන විදිය බලන්න බලන්න ගනුදෙනුව කොහොමද මම ලැබීම් ජනලේ වාර්තා කළේ පොඩ්ඩක්වත් කලබල වෙන්න එපා පොඩ්ඩක්වත් කලබල වෙන්න එපා රියටම පාඩම අල්ල ගන්න පොඩකත් කලබල වෙන්න එපා මොකද ඊළඟට කියන්නේ නිමල් ගෙන් ණයට ගත්තා ඔව් නිමල් ගෙන් ණයට ගත්තා නිමල් අපි කෙලින් මෙනවා නිමල් ගෙන් ණයට ගත්තා ගැනුම් චැනල් එකේනවා නිමල් ගෙන් ණයට ගත්තා කීයද නිමල් ගෙන් ණයට ගත්තේ 20000යි වැට් රහිත ගාන 20000යි අතාරින්න එපා විමල් ගෙන් ණයට ගත්ත 30000යි ලියන්න ගැනුම් චැනලේ විමල් ගෙන් ණයට ගත්ත 30000යි සුනිල්ට විකුණුම් 40000යි මේ බලන්න සුනිල් සුනිල්ට විකුණුම් 40000යි සුනිල්ට විකුණුම් 40000යි විකුණුම් චැනලේ ලියන්න නාමල්ට විකුණුම් නාමල්ට විකුණුම් 50000යි මේ බලන්න නාමල්ට විකුණුම් 50000යි නාමල් නාමල්ට විකුණුම් 50000යි අතිශය සරලයි ජනරල් තොරතුරු ටික දාන්න තියෙන වැට් රේට් එක දාන්න මෙතන 10%ක් වැට් එක වැදුනම 22000ක් වෙනවා සියයට 10ක් වැට් එක වැදුනම 33000ක් වෙනවා සියලු පාඩම් මේවට යටයි ළමයි මේව හරියට ප්‍රැක්ටිස් කරනකොට වාර ඉස්සරහට ඇකවුන්ට්ස් කියන එක ඉගෙන ගන්න මාර මාසයි අයියෝ දන්නවා ගිනුම් කරන්නේ බිහි වෙන්නේ මේවයි පාලන ගිනුම් බැංකු සැසඳුම් පත්‍ර වැරදි නිවැරදි කිරීමේ සටහන් මේ සියලු දේ යටයි මේ තියරියට ඉවරයි ගනුදෙනු ටික වාර්තා කරලා එකතු කරලා බලන්න මෙතන විශ්ලේෂණ තීරු 2යි විශ්ලේෂණ තීරු 3යි එකතු වෙවිලා තියෙන්නේ මෙතන 27000ක් එනවා 27000ක් එනවා 80000ක් එනවා 2700ක් එනවා මෙතන 18000ක් එනවා 1800ක් එනවා බලන්න ගණදෙනු ටික ඉච්චරයි නේද ඔව් ගණදෙනු 7යි තිබ්බේ ගැනුම් චැනල් එකට එකතු කරලා ගන්න. මෙතන 50000ක් එනවා මෙතන 5000ක් එනවා මෙතන 55000ක් එනවා. විකුණුම් චැනල් එකට එකතු ගන්න 90000යි 9000යි 99000යි. ඔන්න ඔය විදියට ජර්නල් ටික ගාන්ට එකතු ටික ආවද කියලා බලන්න.
මොකක්ද අද මං උගන්වනවයි කිව්ව අලුත් දේ මේ හැම දෙයක්ම ලෙචරේට එකපාර ගෙනියන්න බෑ පුතේ තමා මෙච්චර කල් ඉගෙන ගත්ත එහෙමනේ මේ හැම දෙම ලෙචරේට ගෙනියන්න පුළුවන් කියලානේ බෑ ලෙචරේට ගෙනියන්න කලින් පුතේ පොදු ජර්නලය තුල මේ හැම එකක් ගැනම නෝට් එකක් දාන්න පොදු ජර්නලය තුල මේ හැම එකක් ගැනම නෝට් එකක් දාන්න මාර වටිනවනේ ඒ කියන්නේ දැන් ඔයාගේ ලැබීම් ජර්නලේ තියනවා නේද ඔයාගේ ලැබීම් ජර්නලේ විශ්ලේෂණ තීරු තුනක් තියනවා නේද ආ ඔයා යන්න ලියන්න මෙන්න මෙහෙමයි ලෙචරේට පිටපත් කරන්න ඒක ලියන්න ඕන මෙතන මුදල් පාලන ගිනුම හර කැලේකට දාලා බලන්න මොනවද මුදල් පාලන හර වෙන්නේ එකක් තියනවා 27000ක් වැඩ කරන්න දැන් ආ වැඩ නොකර ඉන්න එපා 27000යි අනිත් එක 80000යි 80000යි අනිත් එක 2700යි 109700යි 109700යි ඔයා වෙන වෙනම බැර කරන්න මේකෙන් විකුණුම් ගිනුමට බැර වෙනවා කීයක්ද 27000ක් ඊළඟට ඔයාගේ හිමිකම් කියලා ගිනුමකට බැර වෙනවා හිමිකම් කියලා ගිනුමකට බැර වෙනවා නැත්නම් ඔයාට පුළුවන් එතන කෙලින්ම හිමිකම් නැතුව කෙලින්ම පාවිච්චි කරන්න පොදු නම වෙනත් වෙනත් කියලා ගිනුමකට බැර වෙනවා නමුත් ඒකේ නම පාවිච්චි කරමු ගණන් වලදී වැට් පාලන ගිනුමට බැර වෙනවා 1800යි 1800 නෙමෙයි පුතේ රුපියල් 2700යි 2700 පොඩකත් කලබල වෙන්න එපා 2700යි 2700යි 80000ක් හිමිකම් ගිනුමට බැර වෙන එක තමයි මම අර වෙනත් කියන මේ විශ්ලේෂණ තියරේ නම පාවිච්චි කරේ වෙනත් එතකොට පුතේ මම සංලක්ෂය ලියනවා ලැබීම් ජර්නලය ලෙචරයට පිටපත් කරන ආකාරය ලැබීම් ජර්නලය ලෙචරයට පිටපත් කරන ආකාරය ලැබීම් ජර්නලය ලෙචරේට පිටපත් කරන ආකාරය ලැබීම් ජර්නලය ලෙචරේට පිටපත් කරන ආකාරය කතන්දරේ පැහැදිලි දැන් ඔයා ඒ වගේම ගෙවීම් ජර්නලේ බලන්න ඒ වගේම ගෙවීම් ජර්නලේ බලන්න මොනවද විශ්ලේෂණ තීරු දෙකයි තියෙන්නේ මේ බලන්න විශ්ලේෂණ තීරු දෙකයි තියෙන්නේ ලියන්න ගැනුම් හර වැට් පාලන හර මුදල් පාලන බැර අපොඩ බලන්න කීයද ගැනුම් හර වෙන්නේ 18000යි 1800යි මුදල් පාලන බැර වෙනවා 19800යි මොකද්ද සංලක්ෂය ලියන්නේ ගෙවීම් ජර්නලය ලෙචරයට පිටපත් කරන ආකාරය මොකද මේ සටහන හරි අලුත්ම සටහනක් මූලික සටහන් පොත්වල තොරතුරු ලෙචරයට පිටපත් කිරීම සාමාන්‍යයෙන් කවුරුත් ඔක විභාගෙදි බලන්නේ නැති තරම් හරි වටිනවනේ මතක තියාගන්න මාරම වටිනවා මුදල් පාලන ගිනුමට හර කරලා අදාළ ගිනුම් වලට බැර කරා ඊළඟට මොකද කරේ රත්තරන් පුතේ ගැනුම් ගිනුම හර කරා වැට් පාලන හර කරා මුදල් පාලන ගිනුම බැර කරා මුදල් පාලන ගිනුම බැර කරා කිසි කලබලයක් නැහැ අපි වෙන ටික අපි කරගෙන යනවා දැන් හැමෝම එකගයි මේ බලන්න හැමෝම එකගයි
දැන් මං කියන්නේ මේක කොන්ක්‍රීට් වෙන්න ඕන. මනස ආයි නෑ 100%ක්. මේක හරියට තේරුම් ගන්න බැර නම් නිකන් අහගෙන හරි ඉඳලා මුල හදා ගන්න ඕන. YouTube එකට ගිහිල්ලා ඒ වීඩියෝස් ටික ගන්න පුළුවන්. අරගෙන ඒ ජනලේ ඉගෙන ගන්න. හැබැයි මේක ඉගෙන ගත්තේ නැත්නම් ඔබට account වල කොහේ හරි තැනක ගිහිල්ලා අසරණ වෙනවා පුතේ. හරි. ඒකයි මං කියන්නේ හරි දේ දැනගන්න ඒක මාර වටිනවා. දැන් බලන්න ගැනුම් ජනලේ කොහොමද ledger එකට පිටපත් කරන්නේ? මෙන්න මේකට එක entry-යක් දානවා, මේකට තව entry-යක් දානවා. ගැනුම් කියන්නේ වියදමක්. ඔව්. ලියන්න පොදු ජනලේ ගැනුම් ගිනුම හර වෙළඳ ගෙවිය යුතු බැර. කීයද 50000යි. 50000යි. ගැනුම් ගිනුම හර වෙළඳ ගෙවිය යුතු බැර 50000යි. සංලක්ෂය ලියනවා පුතේ සංලක්ෂය ලියනවා පුතේ ගැනුම් ජර්නලයේ වැට් රහිත තීරුව ලෙජරයට පිටපත් කරන ආකාරය ගැනුම් ජර්නලයේ වැට් රහිත තීරුව ලෙජරයට පිටපත් කරන ආකාරය ගැනුම් ජර්නලයේ වැට් රහිත තීරුව ලෙජරයට පිටපත් කරන ආකාරය ගැනුම් ජර්නලයේ වැට් රහිත තීරුව ලෙජරයට පිටපත් කරන ආකාරය දැම්මගේ රත්තරම් පුතා බලන්න මේ වැට් තීරුව කොහොමද ලෙජරයට පිටපත් වෙන්නේ කියලා. ඔව් පුතා මාත් එක්ක එකඟයි. මේ බලන්න පුතේ පුතා දන්නව වැට් එක රජයෙන් ඉල්ල ගන්න පුළුවන්. ඔව් වැට් පාලන ගිනුම හර වෙළඳ ගෙවිය යුතු බැර. වැට් පාලන ගිනුම හර වෙළඳ ගෙවිය යුතු ගිනුම බැර. රජයෙන් ඉල්ල ගන්න පුළුවන් මේ වැට් එක. වැට් පාලන හර වෙළඳ ගෙවිය යුතු බැර. ගැනුම් ජනලයේ වැට් තීරුව ලෙජරයට පිටපත් කරන ආකාරය ගැනුම් ජර්නලයේ වැට් තීරුව ලෙජරයට පිටපත් කරන ආකාරය ගැනුම් ජර්නලයේ වැට් තීරුව ලෙජරයට පිටපත් කරන ආකාරය දැන් මේක ලියා ගන්න පුළුවන් කියලා කියන්නේ ඒ ළමයාගේ ඩබල් එන්ට්‍රි සිස්ටම් එක 100%යි. ඒ ළමයාට කවදාවත් වැරදි නිවැරදි කිරීම සරණ වරදින්නේ නැහැ. ඒ කියන්නේ ළමයා අනිවාර්යයෙන්ම දන්නවා මේක පාලනය කිනු මිගන ගන්න හරි ලේසියි ඒ ළමයාට. ඒකයි කියන්නේ අතාරින්න එපා පාඩම් කරන්න මම මේ කියන දේ. සුළුවෙන් හිතන්න එපා. ඔය දන්න දේ තමයි වරද්ද ගන්නෙ. බලන්න විකුණුම් චැනලේ වැට් රහිත තීරුව එකතු 90000ක් ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේනවා වැට් රහිත තීරුව එකතු 90000ක් ඇවිල්ලා තියෙනවා. ඔය දාන ඩබල් එන්ට්‍රිය. වෙළඳ ලැබිය යුතු හර විකුණුම් ගිනුම බැර වෙළඳ ලැබිය යුතු ගිනුම හර විකුණුම් ගිනුම බැර ඔලියන්න විකුණුම් ජර්නලයේ වැට් රහිත තීරුව ලෙජරයට පිටපත් කරන ආකාරය ආකාරය විකුණුම් ජර්නලයේ වැට් රහිත තීරුව ලෙජරයට පිටපත් කරන ආකාරය වලියන්න ඊළඟට වෙළඳ ලැබිය යුතු හර වෙළඳ ලැබිය යුතු හර වැට් පාලන ගිනුම බැර කීයද වෙළඳ ලැබිය යුතු හර කරලා වැට් පාලන බැර කරන්නේ 9000යි 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 විකුණුම් ජර්නලයේ වැට් තීරුව ලෙජරයට පිටපත් කිරීම විකුණුම් ජර්නලයේ වැට් තීරුව ලෙජරයට පිටපත් කිරීම විකුණුම් ජර්නලයේ වැට් තීරුව ලෙජරයට පිටපත් කිරීම හේතු අපි ණයකතියගෙන් අය කරන වැට් එක රත්තරම් පුතේ රජයට වගකීමක් අපේ වගකීමක් ඒක රජයට යවන්න ඕන ඔබට තේරුණාද අද ඔබ අලුත් දෙයක් ඉගෙන ගත්තා ඒ තමයි ඔබ පැහැදිලිව අධ්‍යයනය කළා
මූලික පොත් වල තියෙන තොරතුරු ලෙජරයට පිටපත් කරන ආකාරය පොදු ජනලේ ලියන්න ඕන කියලා. විභාගෙදී ඒක ඉල්ලලා තිබෙන්නේ නැත්තම් ලියන්න ඕනේ නැහැ ඔබ හරි. නමුත් ඉල්ලන්න පුළුවන්. දැන් මේකේ සියලු මූලික පොත් හදන්න කියලා කිව්වම ඩෙෆිනිට්ලි ඒක හදන්න වෙනවා. දැන් A level paper එකේ මගෙන් ඉල්ලන්නේ ලැබීම් ජර්නල් එකයි, ගෙවීම් ජර්නල් එකයි, විකුණුම් ජර්නල් එකයි, ගැනුම් ජර්නල් එකයි විතරයි නම් තකහණියක් මේ පොදු ජර්නල් එක අඳින්න ඕනේ නැහැ. හැබැයි මගෙන් මූලික පොත් අඳින්න කියලා කිව්වොත් අනිව උත්තරය ඇතුලේ මේක නිර්මාණය කළ යුතුමයි. මේක නිර්මාණය කළ යුතුමයි. ඒත් අපි පළවෙනි පැය අද දවසේ ටාගට් කරේ මේ හඳුන්වා දීම කරන්න ඔබට. දෙවෙනි පැය අපිට පුළුවන් ප්‍රැක්ටිස් කරන්න. ඒතර පළවෙනි පැය තුල අද අපේ ස්පීඩ් තියරි ක්ලාස් එකේ හඳුන්වා දුන්නා ඔයාට අලුත් දෙයක්. ඒ තමයි ලැබීම් ජර්නලය කොහොමද, ගෙවීම් ජර්නලය කොහොමද, ගැනුම් විකුණුම් ජර්නලය කොහොමද, ලෙජරේට පිටපත් කරන්න කියන එක පොදු ජර්නලය තුල ලියන්න ඕන. එතනින් එහාට ලෙජරය හදන්න අපිට අනිත් ජර්නල් ඕනේ නැහැ. පොදු ජර්නලය බලාගෙන තනිකරම අපිට පුළුවන් ලෙජර ගිණුම් ටික අඳින්න. එහෙනම් අපේ පළවෙනි ප්‍රශ්න ඉවරයි. පළවෙනි ප්‍රශ්න ඉවරයි. ඒ තමයි මූලික පොත්. දැන් අපේ එනවා දෙවෙනි ප්‍රශ්න. පොදු ලෙජර අගල ඇඳ ගන්න ටීගිනු පොදු ලෙජරය පොදු ලෙජරය පොදු ලෙජරය මාතෘකාව ලියා ගන්න පොදු ලෙජරය ලස්සන්ටම හදන්න වෙනවා මොකද ශේෂ පිරික්සුම බැලන්ස් කරන්න ඕනේ දැන් පන්ති අපි අද අන්තිම වෙනකොට තනියෙන් ගානක් හදන්න ඕනේ පන්තියේ මං කියන්නේ වැඩේ ලස්සන්ට වුණොත් තමයි වාට ඉස්සරහට ප්‍රයෝජනයක් තියෙන්නේ කලබල වෙන්න මේපා අපි වැඩේ පටන් ගමු කොතනින්ද පටන් ගන්න ඕනේ මේ බලන්න සංයමයෙන් වැඩේ පටන් ගමු මේ මෙතනින් පටන් ගන්න තියෙන්නේ කිසිම ළමයෙක්ට බෑ කියන්න බෑ ඇඳ ගන්න තියෙන්නේ හොඳට ඉඩ ඇතිව මුදල් පාල නැගිනු හොඳට ඉඩ ඇතිව මුදල් පාල නැගිනු මුදල් පාල නැගිනු කෙලින්ම ඇඳ ගන්න මුදල් පාල නැගිනු අපි වෙන වෙනම අඳිමු ගිනුම් ටික එකක් විකුණුම් ගිනුම ඔව් ඕනේ නේනේ අනිත් එක තමයි හිමිකම් ගිනුම වෙනත් කියලා ගිනුමක් අඳින්න බෑ හිමිකම් ගිනුම ඊට පස්සේ තව ගිනුමක් අපිට මතකයි තිබ්බා වැට් පාලන ගිනුම ආ රයිට් ඔන්න ඒ ගිනුම් තුන තමයි අපිට ඕන දැන් අපිට පුළුවන් වෙන වෙනම මුදල් පාලන ගිනුමට හර කරන්න දැන් පොදු ජනලේ නම් තියෙන කෙලින්ම එකතුවනේ එහෙම එකතුව හර කරන්න එපා දැන් පොදු ජනලේ නම් තියෙන කෙලින්ම මුදල් පාලන ගිනුමට 109700ක් එකපාර හර කරලානේ එපා මේක වෙන වෙනම හර කරමු හැම විශ්ලේෂණ තීරුවක්ම වෙන වෙනම හර කරමු 27000යි 80000යි 2700යි බලන්න කොච්චර ලේසිද එතකොට 27000 විකුණුම් ගිනුමට බැර වෙනවා 80000 හිමිකම් ගිනුමට බැර වෙනවා 2700 වැට් පාලන බැර වෙනවා නම් දෙක මාරු වෙනවානේ එතකොට ඔයා මෙතන විකුණුම් කියලා ලියනකොට ඔයා මෙතන ලියනවා මුදල් කියලා. ඔයා මෙතන හිමිකම් කියලා ලියනකොට ඔයා මෙතන ලියනවා මුදල් කියලා. ඔයා මෙතන වැට් කියලා ලියනකොට ඔයා මෙතන ලියනවා මුදල් කියලා. වැඩ කරන්න බෑනවා. වැඩ කරද්දී තමයි ඔයාගේ අභ්‍යාස කරන දැනුම ඔයාගේ ඔළුවට එන්නේ. මුදල් පාලන ගිනුමට හර වෙනවා, අදාළ ගිනුම් වලට බැර වෙනවා. පොදු ජනලේදී කරේ මේක එකපාරව ලියුවා මේ ඔක්කොම ටෝටල් එකම මුදල් පාලන හර කියලා ඒකේ වරදක් නැහැ හැබැයි ඇත්ත කතාව ඔයා දැන් තේරුම් ගන්නවා මුදල් පාලන ගිනුමට හර වෙලා අදාළ ගිනුම් වලට බැර වෙනවා මුදල් පාලන ගිනුමට හර වෙලා අදාළ ගිනුම් වලට බැර වෙනවා හොඳට බලන්න මාර වටිනවා මුදල් පාලන ගිනුමට හර කරා අදාළ ගිනුම් වලට බැර කරා පළවෙනි ගැළපෙල්ල ඕකේනේ 100%ක්ම තේරෙනවානේ අපි එනවා ගෙවීම් ජර්නලෙට මුදල් පාලන ගිනුමට බැර වෙනවා 19800ක් වට එක වෙන වෙනම බැර කරන්න පුළුවන්නේ 18000යි 1800යි දැක්කද වෙන වෙනම බැර කරන්න පුළුවන්නේ ඔයා මෙතනට බැර කරනවා ගැනුම් කියලා මෙතනට බැර කරනවා වැට් කියලා අර විශ්ලේෂණ తీරුවේ නම ඔයා ලියන්නේ වාට ගැනුම් ගිනුමක් අඳින්න මහ වෙලාවක් යන්නේ නැහැ රත්තරන් පුතේ ගැනුම් ගිනුමට හර වෙනවා අර වැට් ගිනුමටම හර වෙනවා ආයි වැට් ගිනුමක් හදන්නේ නැහැ අර වැට් ගිනුමටම හර වෙනවා
දැක්කද පුතේ ලැබීම් ජර්නලයේ සහ ගෙවීම් ජර්නලයේ තියෙන තොරතුරු ලෙචරේට පිටපත් කරපු ආකාරය ලැබීම් ජර්නලයේ සහ ගෙවීම් ජර්නලයේ තුල තියෙන තොරතුරු ලෙචරේට පිටපත් කරපු ආකාරය දැන් රත්තරම් පුතේ ගැනුම් ජර්නලය බලන්න වෙළඳ ගෙවිය යුතු ගිනුමක් හදාගන්නම වෙන වෙළඳ ගෙවිය යුතු ගිනුමක් හදාගන්නම වෙන පොඩ්ඩක්වත් කලබල නැ මේ බලන්න ගැනුම් ගිනුම හර වෙළඳ ගෙවිය යුතු ගිනුම බර 50යි අන්නේ ඩබල් එන්ට්‍රිය දා මේ ගැනුම් ගිනුමමයි ගැනුම් ගිනුම හර වෙළඳ ගෙවිය යුතු ගිනුම බර මෙතන වෙළඳ ගෙවිය යුතු කියලා දානකොට මෙතන ගැනුම් කියලා දානවා මම පොඩ්ඩක් නැවතිලා ඉන්නම් වේගෙන් හදන ළමයේ පොඩි රෙස්ට් එකක් ගන්න මම කියන්නේ තාමත් ස්ලෝ එකේ යන කොල්ලෙක් කෙල්ලෙක් ඉන්නවනම් ඔයා එන්න අපේ ඉන තැනට මම කියන්නේ අපි විනාඩි දෙකක් ගත කරා කියලා ඔක පාඩුවක් වෙන්නේ නැහැ අනිත් අයට ඔයා ස්ලෝ එන්න මෙතනට කොමෙන් හරි වැටි වැටි ජීවිතේ නැගිටින මිනිස්සු ඉන්නව නේද උන් හරි ප්‍රබලයි උන් හරි ධෛර්යමත් මං කියන්නේ මගේ ජීවිතෙන් මං ඒකයි කියන්නේ ඔයා වැඩ කරොත් ඔයා දැන් මෙහෙම ඉඳලා දැන් අපි දන්නවා මේ 25 වෙනිදා වගේ වෙනකොට රජය අවසර දෙන්න ඉඩ තියෙනවා පන්ති පටන් ගන්න මම එතනත් ඔයාව ගෙනල්ලා මේක හැදුවොත් අර මම කියන්නේ කිසිම ඔන්ලයින් එකක් නොකර ගෙදරට වෙලා සර් ෆිසිකල් උගන්වද්දි මේ ඉගෙන ගන්න එන ගොඩටම ඔයත් ඇවිල්ලා ඉගෙන ගත්තොත් බැරි එකෙක්ට මම මේ කියන්නේ මම කියන්නේ අර නිකම්ම ඉන්න එකට වඩා උඹ ඉස්සරහට එනවා බං හරි ජීවිතේ දෙවියන් කියන සංකල්පයේ කියපේක බොරු වෙනවා බං එහෙම නැත්තම් හරි මං කියන්නේ ඒකයි රැල්ලට වැඩ කරන යුගය අවසන් කරන්න අපි වැඩ කරමු මම දන්නේ 2021 ළමයි අක්කලා අයියලා අද වෙනකොට අපිට දෙන ගෞරවය අපිත් එක්ක වැඩ කරන විදිය මාර සතුටුයි ළමයි බැච් එකක් දිනා ගන්නවා කියන්නේ අන්තිම මාස 7 දිනා ගන්න එක මට ඊට වඩා 100,000 ගුණයක් බලාපොරොත්තු තියෙන ඔයාලා ගැන මම ඒකයි කියන්නේ එකතු වෙන්න වැඩ කරමු ගැනුම් ගිනුම හර කරා වෙළඳ ගෙවිය යුතු බැර කරා ඔව් සර් දැන් අපි මෙතනට ඇවිල්ලා තියෙන්නේ වැට් එක කොහොමද ගලපන්නේ රජයෙන් ඉල්ල ගන්න පුළුවන් ඔව් වැට් පාලන ගිනුම හර වෙළඳ ගෙවිය යුතු බැර වැට් පාලන ගිනුම හර මට මගේ ස්ක්‍රීන් එක උඩයට දාන්න ඕන වුණාට ඔයාට ඔයාගේ පොතේ පේනවනේ පොදු channel ඇතුළට යන්නකෝ ගිහිලා බලන්නකෝ පොදු channel ලස්සන්ට ලියලා තියෙනවනේ වෙළඳ ගෙවිය යුතු බැර වෙලා වැට් පාලන හර වෙනවා වැට් පාලන හර වෙනවා විකුණුම් journal එක සම්බන්ධයෙන් ඔයාට හදා ගන්න තියෙන වෙළඳ ලැබිය යුතු ගිනුම විතරයි වෙළඳ ලැබිය යුතු ගිනුම විතරයි වෙළඳ ලැබිය යුතු ගිනුම විතරයි බලන්න පොදු channel එකට ගිහිල්ලා ඒක හැරි ලස්සන්ට තියෙනවා විකුණුම් ගිනුම බැර වෙළඳ ලැබිය යුතු ගිනුම හර විකුණුම් ගිනුම බැර වෙළඳ ලැබිය යුතු ගිනුම හර මනස මහන්සි කරන්න එපා පොදු channel එක බලන්න පොදු channel එක කෙලින්ම කියනවා වැට් එක කොහොමද ගලපන්නේ වැට් එක කොහොමද ගලපන්නේ වැට් පාලන ගිනුම බැර වෙළඳ ගෙවිය යුතු හර වැට් පාලන ගිනුම බැර වෙළඳ ගෙවිය යුතු ගිනුම හර බලන්න මාරම සරලයිනේ ආ ඔළුවට ඒ සිස්ටම් එක වැදුන විදිය බලන්න ආ දැන් රත්තරම් පුතා කලබල නැතුව ඉරි දෙක ගහලා මුදල් පාලන ගිනුම ශේෂ කරලා බලන්න කිය දෙන්නේ කියලා. කැල් එක අතට ගන්න. බලන්න හර පැත්ත එකතු 27,000ට 80,000ක් එකතු කළා 2,700ක් එකතු කරා රත්තරම් පුතේ 109,700යි. ඒකම මේ පැත්තට දැම්ම 109,700යි. බැලුවා වෙනස. 109,700න් 18,000ක් අඩු කළා 1,800ක් අඩු කළා කැල් එක තියෙනවා නම් ශේෂ කරලා ගන්නවා කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි 89,900ක් එනවා උත්තර 89,900ක් එනවා උත්තර
අසූ නමයයි නමසියක් එන උත්තර. විකුණුම් ගිනුම එහෙම දෙයක් නෑ. නිකන් ඉරි දෙක ගහලා එකතුව ගත්තම ඇති. අයියෝ ශේෂ කරන්න ඕනේ නෑ. 27,000ට 90,000ක් එකතු වුනාම 1,17,000යි. හිමිකම් ගිනුමේ 80,000 හොම්මම තියෙන්න හරි. වෙළඳ ගෙවීතු ගිනුමේ 55,000 හොම්මම තියෙන්න හරි. ගැනුම් ගිනුමේ 68,000 හොම්මම තියෙන්න හරි. වෙළඳ ලැබිය යුතු ගිනුමේ 99,000 හොම්මම තියෙන්න හරි. වැට් පාලන ගිනුමේ එහෙම හරියන්නේ නැහැ. ශේෂ කරලා ගන්න ඕන. ශේෂ කරලා ගන්න ඕන. ඒකෙදි බැරපැත්තේ එකතුව තමයි අපි ගන්නෙ පුතේ. 9,000යි 2,700යි එකතු කරාම 11,700යි 11,700යි ශේෂ කරලා ගන්න. මම රැඳිලා ඉන්නම් ආ ඔයා කලබල වෙන්න එපා. මම මේ හයියෙන් හයියෙන් ලියාගෙන ලියාගෙන ගියාට පොඩ්ඩක්වත් කලබල වෙන්න එපා. 4,900 මෙන්න මේ ටිකට අග්ගලා ලියාගෙන කිසි කලබලයක් නැහැ. කිසිම කලබලයක් නැහැ. මොනම විදියකින්වත් හදිසියක් වෙන්න එපා. හැමෝම ශේෂ කළා බලන්න කිය දෙන්නේ කිය. පොඩ්ඩක්වත් හදිසි වෙන්න එපා. මේ විදියට ශේෂ ටික ගන්න මුදල් ගිනුම දැන් බලන්න මම කරගෙන කරගෙන ගියා ඔයාට වෙලාව තියනවා දැන් කලබල නැතුව මම කියන්නේ හැම තිස්සෙම හිතන්න මන් දන්නේ මම නම් ජීවිතේ මේ කොරෝනා කාලේ හිතපු දේ තමයි ජීවිතේ නැගිටින්න පුළුවන් නම් නැගිටින්න ශක්තිය ඇඟේ හදාගන්න හොඳම කාලේ මේ කාලේ ළමයි ඇත්තම දේ හරි මාර අභිමාණෙන් කියන්නේ හරි මම කියන්නේ ඔබට ජීවිතේ එක එක මිනිස්සුන්ට එක එක මට්ටම්වල අභියෝග තියෙනවා නේ මං කියන්නේ මගේ පෞද්ගලික ජීවිතේ මම හිතුවේ මෙච්චරයි අනිවාර්යෙන්ම මේ ගේම් එක දිනනෝම හරි මං ඒකයි මට කියන්නේ මයිනස් පොඩ්ඩක් හරි අපි ජීවිතේ හිතන්න ගත්තොත් අයියෝ මේක හයියෙන් හයියෙන් වගේ යනවා අයියෝ මේ මට තේරෙන්නේ නැහැ නේ මේවා එතනින් එහාට ඔය වැටෙන එකම තමයි පුතේ වෙන්නේ හරි හැබැයි පොඩි කොනක් හරි අල්ලගෙන මං දඟලනවා මේ මිනිස්සයා මම හම්බ වෙනවා පස්සේ කියලා මං දන්නේ නැති ටික ඔක්කොම අහගන්නවා මම මේක දිනනවාම තමයි අනිවලමයි හරි ඒක ඇතුලේ එන්නේ තනි කරම ඊළඟට තමුගේ ස්නායු තමුන්ට ඒ ප්‍රේෂණය වන ඒ හැම හෝමෝනයක්ම තමුන්ට හැම ශක්තියක්ම එන්නේ දිනන මානසිකත්වයේ විතරයි ළමයි හරි ඒක තමයි ඇත්ත ඔළුවට ගන්න සිතුවිල්ල වැදගත් වෙන්නේ ඒ සිතුවිල්ල වෙනස් කරපු ගමන් වා දිනන්න ගන්නවා නිකන් නෙමෙයි ළමයි නිකන් හිතන්න කුසල් මෙන්ඩිස් බිඳුවට අවුට් වෙන්නේ නිකන් නෙමෙයි ඒ මිනිස්යාගේ මුළු හෝමෝනම හැම එන්සයිමයක්ම ඇගේ දුහන්නේ මීඩියා එකේ මිනිස්සුන්ට ගහනවා ඒ හැම දෙයක් තුළම යා විකට් එකට යන්නේ මෙහෙන ප්‍රෙෂර් එකකින් එතනින් පස්සේ යාට 100ක් නෙමෙයි ලැබෙන්නේ බිඳුම තමයි හැබැයි යා භාවනා කරලා හිත හදාගෙන නෑ මම මේකත් එක ෆයිට් කරනවා කියලා හිතපු දාට අන්න එයා ක්‍රීඩකෙක් ඉදිරි ඉස්සරහට එනවා මම කියන්නේ ජීවිතේ ඉගෙන ගන්න එකේ විතරක් නෙමෙයි පැටිය හැමතැනකම මා ආදරෙන් කියන්නේ හැමතැනකම ජීවිතේ ලයිෆ් එකේ ඔයා හිතන දේ තමයි ඔයාව අනිත් පැත්තෙන් පෙරලවන්නේ තව දෙයකට මොනවද මේක මේ ජීවිතේ නැති වෙනවා වගේ දෙයක්ද ළමයි පාඩමක් දන්නේ නැති වෙන එක ආ මං කියන්නේ දැන් මේ කතා කරන විදියටවත් තේරෙන්නේ නැද්ද මුම්මා ආදරණීය මිනිස්සු මේ කොළොන්ට ඇවිල්ලා කතා කරොත් අපිව ගොඩ දානවා අනිවාර්යෙන් අපි ජීවිතේට අතාරින්නේ නැහැ බොරුනේ කිව්වේ ඔලල් කාලේ ගොඩක් මිනිස්සු අපි අතාරිනවා කියලා අතාරින්නේ නැහැනේ පැටියෝ ඇත්ත කතාව ඔයත් එක්ක ඉන්නවනේ එකට බංකු ඉඳගෙන හරි වාට පාඩම කියලා දෙනවනේ විශ්වාසය අදරත් රැකලා ඉවරයිනේ සබ බය වෙන්න එපා. ඔයා පුළුවන් දේ කරන්න ගන්න. මම නම් හැමදෙස්සෙම ආදරෙන් ඉල්ලන්නේ. ඒ සිතුවිල්ලත් එක වැඩ කරන්න. රයිට්. අපි පොඩ්ඩක් කතා කළේ වෙන මොනවත් හින්දා නෙවෙයි. වේගෙන් හදන්න බැරි කෙල්ලෙක් කොල්ලෙක් වෙනුවෙන්. උන් මේක දැන් ලියාගෙන ඇති කියලා මම මාර්ධිර විශ්වාස කරනවා. එහෙනම් මම මගේ වැඩේ ඉස්සරහට යනවා. ඒ තමයි ශේෂ පිරික්සු. තකලඳගන්න. මේක අද අපේ කොල්ලන්ට කෙල්ලන්ට අපේ පන්තියේ කොල්ලන්ට කෙල්ලන්ට වටින්නේ මේක තමයි අද ටයිම් මැනේජ්මන්ට් එක
අපි තනිකරම ටයිම් මැනේජ්මන්ට් එක ගේන්න යන්නේ සිකුරාද කරන ස්පීඩ් තියරි ක්ලාස් එකෙන්. අද වාර මේ වගේ දවැන්ත ගානක් හදන්න තියෙනවා. අද ඔක්කොම මතක් කරවනේ. ටයිම් මැනේජ්මන්ට් එකේදී මාර ගැම්මෙන් වැඩ කරයිනේ. ලියන්න. මුදල් පාලන ලියන්න පුතේ. මුදල් පාලන. ශේෂ පිරික්සුම කියලා ලියන්න අමතක කරන්න එපා. මුදල් පාලන කියන 89900යි. මුදල් පාලන 89900යි මේ හරණි පුතේ ඉදිරියට ආවේ ආ ශේෂ පිරික්සුමේ දාන්නෙත් ඒක හරපැත්තේ. මම පොඩ්ඩක් ෆේස් එක ගන්නම් ඔක්කොම පේන විදිහට ලේසිනේ මට ලියන්න. හරි. මුදල් පාලන. ඊළඟට විකුණු. ඔව් මට පේනවා ඊළඟට විකුණු 117යි 117යි. හිමිකම් වට පේනවාද 80 10යි. දැන් වට එකම ඉන්ටර්ෆේස් එකේ පේනකොට මාර ලේසි මේකනේ හිමිකම්. ඊළඟට වැට් පාලන මතකද? ඊළඟට ඔය හැදුවේ වැට් පාලන 4900 බැර. ගැනු හර 68000යි. ගැනු හර 68000යි. හර 68000යි. නවත්තන්න එපා. තව මොනවද තියෙන්නේ? වෙළඳ ගෙවිය යුතු. වෙළඳ ගෙවිය යුතු 55000යි. වෙළඳ ලැබිය යුතු. अरगन बलन बलन अरगन असूनमदेहुआ ඊළඟට අනිත් පැත්තෙත් කැලේකට ගහලා බලන්න 117ක් කැලේකට ගැහුවා. ඊළඟට 80000 දැම්මා. 4900 දැම්මා. 55000 දැම්මා. 256යි 900යි. අන්න ඔයාගේ පැත්තෙන් වා දිනලා ඉවරයි ලේචරේ බැලන්ස් කරා. රයිට්. දැන් මගේ රත්තරන් පුතේ ප්‍රශ්න ලිස්ට් එකේ ඊළඟ ප්‍රශ්නෙත් අපි ඉවර කරා. ඒ තමයි පොදු ලෙජරය. ශේෂ පිරික්සුම හැදුවා. ඒකත් හරි. දැන් රත්තරන් පුතේ හදන්න ණය ගැති ලෙජරය. ණය ගැති ලෙජරය. අද පේපර් එකේ ඒකත් හදන්න වෙනවා ඔයාට. ණය ගැති ලෙජරය. ණය ගැති ලෙජරය. මාතෘකාව ලියා ගන්න. ණය ගැති ලෙජරය. මේ ගානේ හැටියට මට ණය ගැති ලෙජරයට ඕන කරන ජර්නලයක් විදියට තියෙන රත්තරන් පුතේ විකුණුම් ජර්නලේ විතරයි. තකල ඇඳගන්න ටීගිනුම් දෙකයි. මේක ඇතුලේ තියෙන තනි සටහන් න්‍යාය. මේක ඇතුලේ තියෙන තනි සටහන් න්‍යාය. පුළුවන් වරහන් ඇතුලේ ලියා ගන්න තනි සටහන් න්‍යාය. ඒතොර මේක හදන්න පුළුවන් මූලාශ්‍ර ලේඛන වලින්. එහෙම නැත්නම් මූලික පොත් වලින්. හරි පුළුල් වාගේ දැනුම එතකොටනේ. ඔයා දන්නවා ණය ගැති ලේචරය හදන්න පුළුවන් මූලාශ්‍ර ලේඛන වලින්, එහෙම නැත්නම් මූලික පොත් වලින්. හැබැයි දාන්නේ තනි සටහන. තව මොනවද? තව මොනවද? පුළුවන් නම් ලියා ගන්න එතනම වත්කම් මූල ධර්ම. මේක හදන්න ඕන කරන්නේ වත්කම් මූල ධර්ම විතරයි. ලේයටමස් නහරවල accounts දුහන්න දෙන්න. දැන් විකුණුම් channel එක මං හදලා තියෙන ඉඳන් මට විකුණුම් channel එකෙන් මේක හදන්න පුළුවන්. නැත්තම් මගේ මූලාශ්‍ර ලේඛන ටික බලන්න පුළුවන්. මේ ටිකෙනුත් හදන්න පුළුවන්. ගේමන් නැහැ. මම විකුණුම් ජනලේ බලනවා මට ඒක ලේසි. කවුද? කවුද ණය ගැතියන්ගේ නම්? එක්කෙනෙක් සුනිල්, අනිත් එකනා නාමල්. සුනිල් නාමල්. සුනිල් නාමල්. ඔව්. මම එක කිනුමක් නම් කරගන්නවා සුනිල් කියලා. අනිත් ගිනුම නාමල්. විකුණුම් නේ තියෙන්නේ බය නැතුව හර කරන්න. බය නැතුව හර කරන්න.
එතකොට වැට් එක ඔව් වැට් එකත් ඒ වගේමයි වැට් එකත් ඒ වගේමයි දාන්න හර පැත්තට මොකද මම ණය ගැටියකින් වැට් එක එකතු කරගන්නවනේ ඇත්ත ඒකනේ ඇත්ත ඒකනේ ඉලක්කම පොඩ්ඩක් බලන්න මට ස්ක්‍රීන් එක අයි පල්ලෙහාට ගන්න වෙනවා කීයද 40 10යි 50 10යි ගේමන්නේ 40 10යි 50 10යි මෙයාට 4000යි වැට් එක. මෙයාට 5000යි. වෙන මොනවත් නැහැනේ. මෙයාගේ ශේෂය වෙන්නේ 44000යි. මෙයාගේ ශේෂය වෙන්නේ 55000යි. දෙකද කතන්දරේ. අපි මේකෙන් හදනවා ණය ගැති ශේෂ ලයිස්තුව. අන්න කතන්දරේ. හදන්න ශේෂ ලයිස්තුව. ණය ගැති ශේෂ ලයිස්තුව සුනිල්ගේ කීයද? අම්බු මට වේගෙන් හදන්න බෑ සේ. මනස ගන්න එපා. සර් එක තැනක නවතිනවා. නැවතිලා ස්ක්‍රීන් එක වාට බාර දෙනවා. ඔයා බය නැතු වෙන්න ඔයාට පුළුවන් ස්පීඩ් එකෙන් අතෑරලා දාන්න නැතු වෙන්න පුළුවන් එවුන් ඒ ස්පීඩ් එකේ වැඩ කරයි දැන් බලන්න ස්ක්‍රීන් එක දිහා බලාගෙන ලස්සනට ලියා ගන්න ණයගැති ලෙජරෙන් අපි උපුටා ගන්නව ණයගැති ශේෂ ලයිස්තුව ශේෂ පිරික්සුමේ තියෙන වෙළඳ ලැබිය යුතු එක එක සමාන වෙන්න ඕන ශේෂ පිරික්සුමේ බලන්න වෙළඳ ලැබිය යුතු කීයක් තියනවද කියලා වෙළඳ ලැබිය යුතු තියනවා නුනමද අනුනමදක් බලන්න ශේෂලයිස්තු එකතුවත් අනුනමදයි ශේෂලයිස්තු එකතුවත් අනුනමදයි වෙන වෙන ලොකු කොන්දේසියක් මේකේ බලාපොරොත්තු වෙන්නේ නැහැ වෙන ලොකු වැඩක් නැහැ ණයගැතියන්ට වෙන වෙනම ගිනුම් හදන තැන තමයි ණයගැති ලෙචරය ඒ ණයගැති ලෙචරය හදන්නේ තනි සටහන් වලින් වත්කම් මූල ධර්මයෙන් ඒකට තොරතුරු ගන්න මූල ආශ්‍ර ලේඛන වලින් මූලික පොත් වලින් ආයි නැ දෙන්න තියෙන සාරෙම වාගේ ඔළුවට දීලා ඉවරයි ණයගැති ලෙචරය ගැන හදන්න අර මම කියන්නේ පොඩි එකෙක්ට ඇහෙන්නේ සිංහල නම් උගේ කටින් පිට වෙන්නේ සිංහල පොඩි එකෙක්ට පොඩි කාලේ ඉඳලා ඇහෙන්නේ ඉංග්‍රීසි නම් උගේ කටින් පිටනේ ඉංග්‍රීසි උට ඇහෙන්නේ ප්‍රංශ නම් ප්‍රංශ උට අරාබි නම් අරාබි දෙමළ නම් දෙමළ මුස්ලිම් නම් මුස්ලිම් ඒක තමයි යථාර්ථය ඇහෙන්න දෙන්න මේ ප්‍රෝග්‍රෑම් වල වටිනාකම ඒකයි මේක 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 ඇඟේ දුහන්න දෙන්න යාන්ත්‍රික වෙන්න එපා ඔව් මගේ වෘත්තිය මම ඉගෙන ගන්නේ මගේ රස්සාව ඉගෙන ගන්නේ ඔව්ස මට මාර පැහැදිලි ණයගැති ලෙජරේ කියන්නේ මොකද්ද කියලා මං ගැම්මෙන්ම අද ඉගෙනගෙන ඉවරයි ණයගැතියන්ගේ පෞද්ගලික ගිනුම් තියෙන තැන ඒක හදන්නේ වත්කම් මූල ධර්මයෙන් ඔව්රත්තරම් පුතේ අපි එනවා ණය හිමි ලෙජරේට අපි එනවා ණය හිමි ලෙජරේට එඳ ගන්න පුතේ ටී ගිනුම් දෙකයි කවුද ණය හිමියෝ දෙන්නා එක්කෙනෙක් එක්කෙනෙක් නිමල් අනිත් එක්කනා විමල් නිමල් සහ විමල් නිමල් සහ විමල් ටීගිනුම් දෙක නම් කරගන්න එක ටීගිනුමක් නම් කරගන්න නිමල් කියලා එක ටීගිනුමක් නම් කරගන්න නිමල් කියලා අනිත් එක්කනා විමල් ඔබම දන්නවා මට හිතෙන පැත්තට දාලා හරියන්නේ නැහැ මං කල්පනා කරනවා මේ නයිහිමි ලෙචරය හදන්නේ මොන මුල ධර්මයෙන්ද වගකීම් පිළිබඳ මුල ධර්මයෙන් වගකීම් පිළිබඳ මුල ධර්මයෙන් මේක දාන්නේ මොන සටහන්ද තනි සටහන් තනි සටහන් තනි සටහන් අර කතාවම තමයි මූලාශ්‍ර ලේඛන පදනම් කරගෙන හදන්නත් පුළුවන් මූලික පොත් පදනම් කරගෙන හදන්නත් පුළුවන් ඔය ඔය හතර දෙනාව දන්නවා කියන්නේ මාර මීටරයක් ඔයා. ඒ කියන්නේ වෙන ළමෙක් වගේ නෙමෙයි. වෙන ළමෙක් නෑ හේනවා ස්ක්‍රීන් එකේ දකින්නවා ලියනවා නෑ දෙයක් අහුල ගන්න. ජීවිතේ දෙයක් අහුල ගන්න. අර කැඩි කැඩි ඉංග්‍රීසි කතා කරන උන් ඉන්නව නේද? උන් තමයි ඉංග්‍රීසි අල්ලගන්නේ. ලැජ්ජාව නැතු උන් අමුණ අමුණ කියනවා. hina වුණාට ටික දවසෙ මෙන්න මුන් කතා කරනවා. ඒක තමයි ඇත්ත පුතේ. ජීවිතේ දිනනවා කියන්නේ ඒකයි. නිමල් විමල් ඌ වගකීම් මේ ණයටනේ ගත්තේ ඔව් මෙයාට බැර වෙනවා 20000ක් 20000ක් ගෙවලා බේරෙන්න බෑ වැට් එකකුත් ඒගොල්ලෝ අය කරනවා මම කියනවට ගිලා බලන්න ඔයා හදපු ජර්නලය එතකොට ඔයාට පේනවා නිමල්ට කවදා හරි දවසක 22000ක් ගෙවන්න වෙනවා විමල්ට 33000ක් ගෙවන්න වෙනවා නිමල්ට 22000ක් ගෙවන්න වෙනවා විමල්ට 33000ක් ගෙවන්න වෙනවා. ඔව්.
විසිදහ විතරක් ගෙවල බේරෙන්න්න බෑ වැට්ටකක් ගෙවන්න ඕන ඔ අපි හදනව නයහිමියන්ගේ ශේෂලයිස්තුව නිමල් කියද විමල් කියද අන්න රත්තරම් පුතේ එකතු වෙනවා පනස් පන්දහයි එකතු වෙනවා පනස් පන්දහයි මේ ශේෂලයිස්තුව පාලන ගිනුමත් එක සමාන වෙලා තියෙනවා නම් ඕකේ මේ ශේෂලයිස්තුව පාලන ගිනුමත් එක සමාන වෙලා තියෙනවා නම් ඕකේ ඒතර හඳුන්වා දීමක් අද පළවෙනි පැයේ අපි කරා ඒ කියු දෙය එලෙසමයි අපි අපි 2021 අලුත් කරමු කියලා කිව්වා වැඩ කරන වෙලාව වැඩි කරමු කියලා කිව්වා අලුතෙන් ගෲප් හැදුවා ප්ලෑන් එකක් හැදුවා ඒ ප්ලෑන් එකේ අපි දැන් ලස්සනට වැඩ කරගෙන යනවා හැම දුවෙක් හැම පුතෙක්ම මාත් එක්ක එකගයි දෙවෙනි පැයට අපි එන්න යන්නේ දෙවෙනි පැයට අපි එන්න යන්නේ ඒ තමයි හැම දරුවෙක්ම හදන්න යනවා මේ වැඩසටහන ආයි පාරක් මුල ඉඳලා ගානක් අරගමු අරගෙන ඒ ගාන හදමු හොඳම දේ ගානක් අරගෙන ඒ ගාන හදමු මම පොඩි වෙලාවක් දෙන්න මම පොඩි වෙලාවක් දෙන්න තාම මේකේ අඩුපාඩු තියෙනවා නම් හදා ගන්න වතුර එකක් බොන්න පැයක් වැඩ කරා ඔයා දැන් උස්මක් ගන්න පොඩි පොඩි විනාඩි දෙකක රිලැක්සේෂන් එකක් ගන්න පොඩි විනාඩි දෙකක ඒ විනාඩි දෙකෙන් පස්සේ මම අනිවාර්යෙන් වැඩ කරන්න පටන් ගන්නවා එක දිගට ස්ක්‍රීන් එක බලන් ඉඳලා පොඩි මානසික තෙරපීමක් තියෙන්න පුළුවන් මම දන්නවා පොඩි පොඩි විනාඩි දෙකක පොඩ්ඩක් පුටුවෙන් නැගිටලා හරි පොඩ්ඩක් එහෙට මෙහෙට පොඩ්ඩක් ඇවිද්දා පොඩ්ඩක් ඉඳගත්තා නම් ආයි මුල ඉඳලා ඉගෙන ගන්නවා වගේ ඒ රිලැක්සේෂන් එක ගන්න විනාඩි දෙකකින් මම වැඩ පටන් ගන්නවා හරියටම විනාඩි දෙකකින් මම වැඩ පටන් ගන්නවා Right. අපි වැඩ පටන් ගන්න යනවා දැන් ආයි ඔන්න රත්තරන් දුවේ පුතේ දැන් හැමෝම දැන් එන්න ඕන ඉක්මනට ස්ක්‍රීන් එකට හරි නැත්නම් ගාන ලියාගත්තේ නැත්නම් ගාන පැටලෙනවා හරි ලියා ගන්න පළවෙනි ගානු දෙනුව ලියන්න මෙහෙම 2021 එකයි එක දින සුනිල් ව්‍යාපාරයක් ආරම්භ කළා සුනිල් ව්‍යාපාරයක් ආරම්භ කළා සුනිල් ව්‍යාපාරයක් ආරම්භ කළා සුනිල් ව්‍යාපාරයක් ආරම්භ කරා ලියන්න ඒ යටතේ
පළවෙනි ගනුදෙනුව පළවෙනි ගනුදෙනුව රුපියල් 90000ක මුදලක් ව්‍යාපාරයට යෙදුවා. අනුදාහක මුදලක් ව්‍යාපාරයට යෙදුවා. දෙවෙනි ගනුදෙනුව අත්පිට ගැනුම් 20000යි වැට රහිත. අත්පිට විකුණුම් 40000යි වැට රහිත. විදුලි බිල ගෙවුවා රුපියල් 2000යි. අත්පිට ගැනුම් 33000යි වැට සහිත. අත්පිට විකුණුම් 55000යි වැට සහිත. අත්පිට විකුණුම් 55000යි වැට සහිත. බැංකු ණයක් ගත්ත 70000යි. බැංකු ණයක් ගත්ත 70000යි. මුදල් ගැනිලි 2000යි. බහණ්ඩ ගැනිලි 5000යි. බහණ්ඩ ගැනිලි 5000යි. රුපියල් 40000ක වැට් රහිත යන්ත්‍රයක් මුදලට ගත්තා. 40000ක වැට් රහිත යන්ත්‍රයක් මුදලට ගත්තා. ගෙවුණු අයවාරිකය 10000යි. ඒ තුල අඩංගු පොලිය 2000යි. ඒ තුල අඩංගු පොලිය 2000යි. නිමාත විකුණුම් 40000යි වැට් රහිත. අකිලට විකුණුම් 80000යි වැට් රහිත. බැසිල්ගෙන් ගැනුම් 30000යි වැට් රහිත. සිසිල්ගෙන් ගැනුම් 44000යි වැට් සහිත. යන්ත්‍ර ෂය රුපියල් 1000යි. උපචිත වරි පණන් 2000යි.
උපචිත වරි පනම් දෙදහයි. නිම සියට දහයක වට්ටමකට යටත්ව. වට්ටමකට යටත්ව. රුපියල් 18000ක් ලබා දුන්නා. බැසිල්ට ගෙව්වා 9500යි. ලද වට්ටම 105යි. බැසිල්ට ගෙව්වා 9500යි. ලද වට්ටම 105යි. ලද වට්ටම 105යි. ලද කොමිස් 10000යි. ලද කොමිස් 10000යි. මේ තනිකර ගාන ගනුදෙනු 20ක් ඔයාට මන් දීලා තියෙනවා. කලබල නැතුව මේ ගනුදෙනු 20 ලියාගන්න. මම කියන්නේ ආරම්භක අවධියේ දරුවෙක්ට මේ මට්ටමින් ගාන හදාගන්න පුළුවන් කියලා කියන්නේ අනිවාර්යෙන්ම ඒ දරුවට සෑහෙන දැනුමක් තියෙනවා පුතේ. අනිවාර්යෙන්ම ඔයාට ලොකු බේස් එකක් ඔයාගේ විෂය හදාගන්න පුළුවන්. මාව විශ්වාස කරන්න හෙමිට හදපු ගාන කලබල නැහැ. වෙලාව තියෙනවනේ. පැයක් එකමාරක් හරි ගමු ගාන හදන්න. හැබැයි ඒ දිනන දිවිල්ල ඒ කරන වැඩ කොටස කවදාත් අපත යන්නේ නැහැ. දැන් වාර තේරෙනවා ටයිම් මැනේජ්මන්ට් එක කියන්නේ දැන් වෙනදා වගේ නෙමෙයි මේ පුංචි ගානක් හදන්න බෑ. දැවැන්ත වැඩක් දෙන්නේ කරන්න. හරි. එක වෙලාවම අරගෙන ලස්සන්ට හදලා අපිට එවන්න ඕන. එම ඩීටේල් පොයින්ට් එකක්ම අපි බලනවා. බලන්න හොඳට. පොඩ්ඩක්වත් කලබල වෙන්න එපා. ප්‍රශ්න ලිස්ට් එක ඕනේ නැහැ. දන්නවනේ අහන ප්‍රශ්න ලිස්ට් එක මොකද්ද කියලා. ඔයා හොඳට ඉඩ ඇතුව channel ටික හදාගන්න පුතේ. පිටු දෙකක් හරි වෙන්න පොදු channel එක හදාගන්න. පිටු දෙකක්ම අදී වුණොත් තුන්වෙනි පිටුවටත් අපි යමු. මං කියන්නේ මේ පුළුවන් තරම් පැහැදිලිව වැඩ කරන්න පටන් ගමු. ටග් ගන්න ඇද ගන්න channel ටික. කලබල වෙන්න එපා පොඩ්ඩක්. කලබල වෙන්න එපා පොඩ්ඩක්. හරි. දැන් එතකොට මම නිදහසේ ගාන හදාගෙන යනවා. ආකෘති ටික මට දැන් ඇඳ ගන්න ඕන. මම ඇඳ ගන්නවා පිටපත් ටික. එකක් තමයි ලැබීම් ජර්නල්. දිනේට තීරුවයි. විස්තරේට තීරුවයි. දුන් වට්ටම මුදල් ඕමන් දන්නවා විශ්ලේෂණ තීරු පහක් මට හදා ගන්නවා ගානේ යටින් ලියා ගන්න වැට් අනුපාතයේ 10%යි කියලා. ඒත් ඉස්සල්ලා වගේ නලවනලව මං ඉන්නේ නැහැ. මං කෙලිම නම් කර ගන්නවා විශ්ලේෂණ තීරු අත්පිට විකුණුම් ණය ගැති ලැබීම් ආදායම් වෙනත් වැට්.
මගේ පින්මටම හදා ගන්නවා මේ පැත්තේ ගේවිං චැනලේ දිනේට තීරුවක් ස්ත්‍රේට තීරුවක් එතකොට අපිට ගැනු නයිමි ගෙවීම් වෙනත් වියදම් සහවැට් උලින්ම අපි වියදම් ගමු ඊළඟ වෙනත් ගමු ඊළඟ වැට් ඊළඟ අපි හදාගමු ගැණුම් චැනලේ ගණන් ගන්නෙම නෑ ගන්න ඒ කියන්නේ අර 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 සැබවින්ම මම එකවුන්ටන් කෙනෙක් කියන මානසිකත්වෙ මට එන්න ඕනේනේ දැන් මට මෙයාට බය වෙන්න බෑනේ දැන් බය වුණොත් මම කොහොමද වැඩ කරන්නේ ආයතන එක ගිහිල්ලා මට දැනෙන්න ඕනේ වැට් රහිත කියන්නේ මොකද්ද වැට් කියන්නේ මොකද්ද එකතුව කියන්නේ මොකද්ද දැන් මට ඊළඟ විකුණුම් චැනලේ හදනකොට ඒත් එහෙමයිනේ දිනය ඉන්වොයිස් අංකය ගැනුම් කරු රයිට් ගෙවීම් චැනල් එතනින් අපි නවතින්නේ නැහැ අපි හදා ගන්නවා පොදු චැනලේ පිටපත පුළුවන් එක පිටුවකට හදලා අපිට පුළුවන් නම් තව පිටුවකට ගිහිල්ලා තව පිටුවකත් පොදු චැනලේ හදා ගන්න මොදාගේ විභාගෙදී එක්සෑම් එකේදී මාර වටිනවා එක මුලින්ම ඔයාට දැන් ඉස්කෝලේ ගියාම එන පේපර් එකේදී මේ 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 මට්ටම මාර වැදගත් කියනවාට පුළුවන් ද මේ චැනල් ඔක්කොම වැඩ් දාලා හදන්න ඒ බේස් එකේ වා ඉන්නවද රයිට් ඔක තමයි මට පොඩ්ඩක්වත් කලබල නැහැ අපි ඉන්නේ කෙලින්ම මූලික පොත් පාඩමේ ස්පීඩ් තියරි ක්ලාස් එකේ අපි ඉන්නේ දවැන්ත වැඩකට අත දෙන්න යනවා ඒ තමයි මූලික පොත් මිශ්‍ර කරලා අපි ගණන් හදන්න යනවා හැබැයි මේක බැරි අයට මාර විසඳුමක් තියෙනවා කෙලිම YouTube channel එකට යන්න ගිහලා බලන්න පොඩක් නිදි මරන්න තමුන්ගේ ජීවිතේ වෙනුවෙන් නිදි මරන්න බැරිද ආ කට්ටක් කන්න බැරිද ආ ජීවිතේ ධනවත් මිනිස්සු නිකන් ධනවත් වෙලා නැහැ පුතේ ඒ මිනිස්සුන්ගේ ජීවිතේ මාර කටුකත්වයක් තියෙනවා ඔයා ඔයා ජීවිතේ තැනකට එන්න නම් ඒක ඇතුලේ කට්ටක් තියෙනවා ඒ කට්ට කන්න ඕන එතකොට තමයි ජීවිතේ ගැම්ම එන්නේ බලන්න හොඳට ඕනම කෙල්ලෙක් එකඟයි වැඩේට අපි යනවා ගානට පළවෙනි ගනුදෙනුවේ ඉඳලා මම ලස්සන්ට හදාගෙන යන්න මම ළඟ ස්ක්‍රීන් එකේ ගාන තියෙන නිසා මට ස්ක්‍රීන් එකේ එහෙම යවන්න ඕනේ නැහැ යවන්න නැතුව මම ගාන හදාගෙන යන්න ඔයාලට ලේසි එතකොට පැටලෙන්නේ නැහැ නැත්තම් මනස ටිකක් පැටලෙනවා මම ස්ක්‍රීන් එකේ එහෙම ගද්දි පළවෙනි ගනුදෙනුව මොකක්ද මම නම් තව විනාඩි දෙකක් දෙන්න ආකෘති ඇඳපු නැති දරුවෙක් ඇඳ ගන්න පුළුවන් ළමයි ඉන්නවනම් නිදහසේ ගාන හදාගෙන යන්න පුළුවන් ළමයි ඉන්නවනම් නිදහසේ ගාන හදාගෙන යන්න ගනුදෙනු පහ පහ මෙහෙයුම ඉවර කරමු පළවෙනි ගනුදෙනු පහ අපි ඉවර කරමු හොඳට පාඩම් කරමු අවස්ථා හතරයි දන්නේම නැතුව අවස්ථා හතරෙන් ගාන ඉවරයි
right පළවෙනි ගනුදෙනු පහ මම ඔයාලට අවස්ථාව දෙනවා පළවෙනි ගනුදෙනු පහ ඔයා try කරන්න මං ඉල්ලන්නේ පළවෙනි ගනුදෙනු පහ ඔයා try කරන්න මට ඒ ඇති මම පොඩි විනාඩි 5ක් දෙන්නම් විනාඩි 2 3ක් දෙන්නම් ඔයා try කරන්න දැන් නොකර ඉන්න එපා නිකන් ඔහේ screen එක දිහා බලාගෙන ඉන්න එපා මට පුළුවන් මං කියන්නේ ඔයාලා හිමීට කරගෙන යන්න මම මියුට් කරලා තියන්නේ හිමීට මම උත්තර ටික කරන්නම් ඊට පස්සේ මම පැහැදිලි කිරීම පටන් ගන්න
right දැන්ට මම කියපු double entry ටික මං එකින් එක පැහැදිලි කරන්නම් බලාගන්න දැන් මම නිකන් ලියාගෙන ගියානේ පැහැදිලි කිරීමක් කරන්න නැතුව හරි දැන් ඔන්න පළවෙනි ගනුදෙනුවේ ඉඳලා රත්තරන් දුවට පුතාට පැහැදිලි කරන්න යනවා ගනුදෙනු ටික පළවෙනිම දේ මම කහපාටින් පොඩක් පාට කරන්න ලියන දේ හරි අයිතිකරු 90000ක මුදලක් යදුවා පේනවද දැම්මා වෙනත් තීරුවට චෙක් කරගන්න අත්පිට ගැනුම් 20000 කියලා තිබ්බට මම මෙතන දැම්මේ 22000. ඇයි මං 10%ක වැට් එක එතනට එකතු කළා? එතකොට මට ආවා වෙන වෙනම 20000 දැම්මා අත්පිට ගැනුම් තීරුවට 2000 දැම්මා වැට් තීරුවට. 2000 දැම්මා වැට් තීරුවට. පොඩ්ඩක්වත් කලබල වෙන්න එපා. 2000 දැම්මා වැට් තීරුවට. අත්පිට විකුණුම් තියෙනවනේ 44000ක් 40000 කියලානේ තියෙන්නේ ඒත් මම 44000 කරා වැට් එක දාලා විදුලි බිල ගෙව්වම මම ගෙවීම් ජනලයේ ඇතුලේ වාර්තා කරලා ඒක වියදම් තීරුවට දැම්මා ඔබ දැක්කද අත්පිට ගණුම් 33000 මම කොටස් දෙකකට කැඩුවා 33000 110න් බෙදලා 10න් වැඩි කරා අන්න වැට් එක හොයපු විදිය දැක්කද 110න් බෙදලා 10න් වැඩි කරා අප්පිට විකුණුම් 55000 55000ත් 110න් බෙදලා මම 10න් වැඩි කරා මගේ ආදායම වෙනම දැම්ම රජයේ ආදායම වෙනම දැම්මා මුදල් ගැනිලි 2000 මම වෙනත් තීරුව යටතේ වාර්තා කරා මම දැන් ඉන්නේ 9වෙනි ගනුදෙනුවේ බැංකු ණය ගත්තා ඔව් 70000 වෙනත් තීරුවට දැම්මා බහණ්ඩ ගැනිලි ලියන්න මූලික පොතක් නැහැ පොදු ජනලේ තමයි මට භාවිතා කරන්න වෙන්නේ ගැනිලි ගිනුම හර 5000යි ගැනුම් ගිනුම බැර 5000යි සංලක්ෂේ ලියනවා බහණ්ඩ ගැනිලි වාර්තා කිරීම බහණ්ඩ ගැනිලි වාර්තා කිරීම රුපියල් 40000ක යන්ත්‍රයක් අරගෙන තියෙනවා මුදලට එන්න රත්තරම් පුතේ මොකද්ද අරගෙන තියෙන්නේ යන්ත්‍රයක් 40000 නෙමෙයි ජයසත් සර් මෙතන ලියන්නේ 44000 ඔබ දැක්කද 44000 තරමක් ඉරහද වගේ දන්නවා වැට් එක මට රජයෙන් ඉල්ල ගන්න පුළුවන් මං 40000 දාන්නේ වෙනත් තීරුවට මං 40000 දාන්නේ වෙනත් තීරුවට ලොකු හේතුවක් තියෙනවා මං එක ගෙනියන්න ඕන යන්ත්‍ර ගිනුමට මම එක ගෙනියන්න ඕන යන්ත්‍ර ගිනුමට රතරම් පුතේ 40000ක යන්ත්‍රයක් මුදලට ගත්තම මම ඒක ලියන්නේ ගෙවීම් ජර්නලය තුල මං හිතන්නේ ගනුදෙනු 10ක් ආයි සුපිරියට මොයා ඉවර කරා චෙක් කරන්න ආයි හරියටම ෆිට්ද බලන්න මං කියන්නේ ෆයිට් එකකට එන්න බේස් එක හදන්නේ මම කියන්නේ බලන්න අනිත් පැත්තෙන් ප්‍රෝග්‍රෑම් එක දුහත් දිවා අප්ඩේට් වෙන විදිය විශේෂ ගැන වට කවදාවත් පරණ වැඩ අමතක වෙන්නේ නැහැ කවදාවත් පරණ වැඩ අමතක වෙන්න දෙන්නේ නැහැ ඉතට බලන්න නයවාරිකේ ඔයාගේ පොලිය දැම්ම වියදමක් විදියට රුපියල් 8000කින් තමයි ලෝන් එක කැපෙන්නේ රුපියල් 8000කින් තමයි ලෝන් එක කැපෙන්නේ මොකද ඊළඟට දෙන්නේ ඊළඟට රත්තරම් පුතේ තියෙන විකුණුම් ජර්නලය ඊළඟට රත්තරම් පුතේ තියෙන විකුණුම් ජර්නලය ඔව් නිමල්ට විකුණුම් ඔමන් කෙලින්ම ලියනවා නිමල්
කියද විකුණුම් මල ගාන ලොකුවට ගාන තිබ්බට බය නැහැ 40,000යි වැට් එක 4,000යි 44,000යි ලඩ අකිලට විකුණුම් අකිලට විකුණුම් 80,000යි 8,000යි 88,000යි बैसिल गेन गैनुम गैनुम चैनले बाय न तो लिया न तीस दहाई बालन न मेव अंतिम डे वैरदी निवैरदी करी में सटाहन पालने की न मेद्दी मारा सिंपल वार तेरना सिस्टम में को आगे अंगे दुहन न दुन्ना वैरदी निवैरदी करी में सटाहन पाड़ में गैन नुआ दंग आई सिस्टम में कांगे दुहन न देना वा मार इधर विषय अलग अन्नो या बालन न सिसिल गेन गैनुम सिसिल गेन गैनुम කියද්ද 44,000යි රතර බුදේ මෙයාව 110න් බෙදලා 10න් වැඩි කරන්න එතකොට පුතාට රිවර්ස් කරා මෙනෝ මේ ගාන මෙන්න මෙයාව 110න් බෙදලා 10න් වැඩි කරන්න වැට් එක 4000ක් එනවා එතකොට කිසි ගේමක් නෑ ඔයා 11 වෙනි 12 වෙනි ගාන දෙනු ඉඳලා 15 වෙනකල් කල ලියාගෙන ලියාගෙන ගියා විකුණුම් චැනලේ ගැනුම් චැනලේ ඊළඟට වඩ කියනවා යන්ත්‍ර ශය ගල යන්න පොදු චැනලේට පුතේ යන්ත්‍ර ශය හර යන්ත්‍ර සමුච්චිත ශය බර යන්ත්‍ර ශය හර යන්ත්‍ර සමුච්චිත ශය බර संलक्ष्य लिया ने यंत्रे शय किरीम यंत्रे शय किरीम यंत्रे शय किरीम खालबल वेन्न में पहारे यंत्रे शय किरीम यंत्रे शय किरीम වරිපණම් තාම ගෙවල නැහැ. ඉතින් කමක් නැහැ පුතේ. වරිපණම් ගිනුමට හර කරන්න. එල් පන්තියට ආපු කාලේ ඉගෙන ගත්තේ. උපචිත වරිපණම් ගිනුමට බැර කරන්න. වරිපණම් ගිනුම හර. උපචිත වරිපණම් ගිනුම බැර. වරිපණම් ගිනුම හර. උපචිත වරිපණම් ගිනුම බැර. සම්ලක්ෂය ලියනවා පුතේ. උපචිත වරිපණම් ගැලපීම උපචිත වරිපණම් ගැලපීම සංලක්ෂය ලියනවා පුතේ උපචිත වරිපණම් ගැලපීම වරිපණම් ගිනුම හර උපචිත වරිපණම් ගිනුම බැර 10ක වට්ටමකට යටත්ව 18000ක් ලැබුණා සියට 10ක වට්ටමකට යටත්ව 18000ක් ලැබුණා. ඔව්. සියට 10ක වට්ටමකට යටත්ව 18000ක් ලැබුණා. රත්නම් පුතේ. සියට 10ක වට්ටමකට යටත්ව 18000ක් ලැබුණා. ඔව් අපි කෙලින්ම ගන්නවා මෙතන නිමල් නිමල් 18000ක් තමයි ලැබිලා තියෙන්නේ මුදල් తీරුවට දානවා 18000ක් මුදල් తీරුවට දානවා 18000ක් නිමල් ගෙන් ලැබිලා තියෙනවා 18000ක් ණයගැති ලැබීම් 18000 නයිගති ලැබීම් 18000යි කොහොමද වට්ටම හොයන්නේ නිමල්ගෙන් ලැබුණා 18000ක් කියන එක කෙලින්ම වාට ලැබීම් චැනලේ ලියන්න පුළුවන් නිමල් කියලා ඒත් මට තියෙන ප්‍රශ්නේ කොහොමද වට්ටම හොයන්නේ කවදාවත් කලබලෙන් වට්ටම හොයන්න එපා ඇත්තම තර්කෙ මෙච්චරයි පුතාර වට්ටම හොයන්න ගානක ආවොත් පුතේ දමෙහෙම ලියා ගන්න පියවු වගේ සමානයි වෙලාව ගියර කමන්නෑ පුතේ පියවු වගේ සමානයි
ලද මුදල ධන දුන් වට්ටම පියවගේ 100යි ඔක තමයි ඇත්තම කතාව අනුවෙන් බෙදලා 10 න් වැඩි කරමු. මෙන්න ඇත්තම කතාව. අනුවෙන් බෙදලා 10 න් වැඩි කරනවා. එයි මම දන්නේ ලද මුදල. වෙලාව අරගෙන ලියා ගන්න. පියවු අගේ සමානයි ලද මුදල ධන දුන් වට්ටම. මොහොතකට නවතින්න වැඩවල. ප්ලෑන් එක හරියට හදන්න ආයි. පියවු අගේ ඔව් ලද මුදල ධන දුන් වට්ටම මම දන්නේ ලද මුදල මම දන්නේ ලද මුදල percentage එක මම දන්නේ දුන් වට්ටම මම දන්නේ පියවු වගේ හැබැයි මං හොයාගත්තා මෙතනදී කීයද දුන් වට්ටම 2000යි දුන් වට්ටම 2000යි පොඩ්ඩක්වත් කලබල නැහැ දුන් වට්ටම 2000යි ඔවුරත්තරම් පුතේ පුතාර කෙලින්ම පුළුවන් පුතාගේ ලැබීම් channel එක ඇතුළට ගිහිල්ලා දුන් වට්ටම තැන 2000 දා ගන්න. දුන් වට්ටම තැන පුතාර පුළුවන් 2000 දා ගන්න. දුන් වට්ටම තැන පුතාර පුළුවන් 2000 දා ගන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. දුන් වට්ටම තැන පුතාර පුළුවන් 2000 දා ගන්න. ඊළඟට මොකද්ද තියෙන්නේ? බැසිල්ට ගෙව්වා. ඔව්. ගෙවීම් channel එකට අපි එනවා. ගෙවීම් channel එකට අපි එනවා. खेली में पुलवांग अभी डे बेसिल के लमें इतना लिया गया ना किया ते गेवी नामदास पांसी है ना ही मैं गेवी मां किधर अभी डे का दान ना पुलवांग नामदास पांसी है किसी प्रश्न है ना ना ही मैं गेवी मां किधर अभी डे दान ना पुलवांग वाट्टम होए ना कैलकुलेशन ने के याटिंग हादान ना मेवागे वाट्टम होए ना कैलकुलेशन ने के याटिंग हादान ना मेवागे पीयू आगे समान है लिया ना යන්න තු ඉන්න එපා ගෙව් මුදල ධන ලද වට්ටම පියවු වගේ සමානයි ගෙව් මුදල ධන ලද වට්ටම වෙලාව අරගෙන බලන්න පියවු වගේ සමානයි ගෙව් මුදල ධන ලද වට්ටම ගෙව් මුදල වෙන්නේ කීයද 95යි ලද වට්ටම 5යි ඇත්තනේ ඇත්තනේ ලද වට්ටම 5යි ගෙව් මුදල ධන ලද වට්ටම ओ ओ नामदास पांसी आई नामदास पांसी आई ओ अनु पहें बेदला पहें वैरी करान अनु पहें बेदला पहें वैरी करान बला ना अनु पहें बेदला पहें वैरी कराम किया किनो अधिकल उत्तर अनु पहें बेदला पहें वैरी कराम बला ने किया किनो अधिकल उत्तर रुपियाल पांसी आ किनो लादवाट रुपियाल पांसी आ किनो लादवाट ऐत्ते एकन ලදවට්ටම 500යි ලදවට්ටම 500යි ඇත්තම දේ ලදවට්ටම එනවා 500ක් එන්න ඔයාගේ ගෙවීම් channel එකට එන්න ඔයාගේ ගෙවීම් channel එකට බය නැතුව ලදවට්ටම 500 ලියන්න බය නැතුව ලදවට්ටම 500 ලියන්න वाद दान्ने गेव मुदल मौना स्क्रीन के आई पेन्ना ना वाद दान्ने गेव मुदल तो अनु पहिन बेदला ओया पहिंग वैडी करला बलागत तल आधा वाट्टम किया दिकला पांसी है अंतिम गानो दिन वाला आधा कोमिस दाह दहाई आधा कोमिस दाह दहाई ओ गेम अकने आधा कोमिस दाह दहाई वाकेली मादा यम विश्लेषण तीरे दागन ना दाह दा
දැන් හරි. දැන් ඔයාගේ පළවෙනි සටන ඔයා දිනන ඉවරයි. ඒ තමයි ඔයා ඔයාගේ ගනුදෙනු ටික මූලික පොත්වලට දාගෙන ඉවරයි. දැන් අර මම කියපු බර වැඩේ කරන්න ඕන. මොකද්ද බර වැඩේ? මේ හැම ජර්නලයක්ම පොදු ජර්නලෙට ගෙනියන්න ඕන. මේ හැම ජර්නලයක්ම පොදු ජර්නලෙට ගෙනියන්න ඕන. වෙලාව ගියත් කරන්න දෙයක් නැහැ. ඒ දේ කරන්න වෙනවා. මොකද ඒක අලුත්ම දෙයක් සිලබස් එකට දාලා තියෙනවා. දැන් මේ ඔක්කොම තීරු ටික එකතු කරලා ගන්න. පටංගමු ලැබීම් ජර්නලින්. පටංගමු ලැබීම් ජර්නලින්. ඔව් මෙතන එකතුව 2000යි. ඔව් මෙතන එකතුව 90යි. මෙතන එකතුව 18000යි. මෙතන එකතුව 10000යි. මෙතන එකතු වෙනවා 160000යි. මෙතන එකතු වෙනවා 9000යි. මෙතන එකතු වෙනවා 9000යි. පොඩ්ඩක්වත් කලබල වෙන්න එපා. පොඩ්ඩක්වත් හදිස්සි වෙන්න එපා. චෙක් කරන්න ආයි පාරක්. දුන්නවටම් තීරුවේ එකතුව කීයද? එකින් එක බලන්න. කලබල වෙන්න එපා පොඩ්ඩක්වත්. එකින් එක බලන්න. දුන්නවටම් තීරුවේ එකතුව කීයද? 2000යි. අත්පිට විකුණුම් වල එකතුව කීයද? 90000යි. නයිගති ලැබීම් 18000යි ආදායම් 10000යි වෙනත් 10000යි වැට් 9000යි 10000 නෙමෙයි 160000යි 160000යි වැට් 9000යි ඒ වගේම එකතු කරන්න ගෙවීම් චර්ය කලබල නැහැ පොඩ්ඩක් මේ ඔක්කොම එකතු කරලා ගන්න මෙතන එකතුව 500යි මෙතන එකතුව 500යි මෙතන එකතු වෙනවා 50000යි මෙතන 9500යි වියදම 4000යි වියදම 4000යි ඊළඟට 50000ක් එනවා වෙනත් තීරුව වැට් එක එනවා 2000යි 3000යි 5000යි 9000යි වැට් එක 9000යි වැට් එක 9000යි දැන් බලන්න ඔයාටම පැහැදිලි ඔයා ලස්සනට ඔයාගේ ඉන්ටර්ෆේස් එකේ දැන් ඔයාගේ ෆෝන් එකේ පේනවා ඇති කොහොමද ලැබීම් ජර්නලේ තීරු ටික එන්නේ කොහොමද ගෙවීම් ජර්නලේ තීරු ටික එන්නේ දැන් ඔයාට පුළුවන් මේකත් ඒ වගේම එකතු කරලා ගන්න කලබල නැතුව මේ 70000යි මේ 7000යි 77000යි මේ බලන්න 120000යි 12000යි 132000යි දැක්කද වැඩේ හරිම පැහැදිලි ඔන්න ඔය ජර්නල් හතරේ තියෙන තොරතුරු ටික මට වෙනවා රත්තරන් පුතේ ලෙජරේට ගෙනියන්න. ඔය ටික මට වෙනවා ලෙජරේට ගෙනියන්න. ඒක තමයි දැන් අපි පටන් ගන්න ඕන. ඔය ටික මට වෙනවා ලෙජරේට ගෙනියන්න. ඔය ටික මට වෙනවා ලෙජරේට ගෙනියන්න. ඒ නිසා වෙලාව අරගන්න බලන්න නැවත වතාවක් හෙමින් එකතු කරන කෙල්ලෙක්ට කොල්ලෙක්ට කියන්නේ. අතාරින්න එපා දෙවෙනි පැය මේ ගෙවෙන්නේ. තුන්වෙනි පැයදී අනිවාර්යයෙන්ම මේ ගාන අපි බැලන්ස් කරමු කිසිම කලබලයක් නැහැ මොකද අපිට මාර ගැම්මක් එන්නේ අපි අදරය මාර දිර ෆේස් කරනවා අද මේකේ ඉන්නේ 120 YouTube live එකේ ඉන්න කට්ටිය මේ වීඩියෝ එක පස්සේ ආයි exam එකට කලින් ඕනනම් ආයි බලන්න පුළුවන් මොකද ඕන වෙලාවක YouTube එකට ගියා නම් ටක් ගාලා වීඩියෝ එක බලා ගන්න පුළුවන් හැම තිස්සෙම විභාගේ වෙනකල් අපේ YouTube channel එකත් එක්ක සෙට් වෙන්න යන්නේ ටක් ළමයි වටිනම පාඩමක් මේ මූලික පොත් කියලා කියන්නේ ලැබීම් ජර්නලය, ගෙවීම් ජර්නලය, ගැනුම් ජර්නලය, විකුණුම් ජර්නලය. ඔව් දැන් අලුත්ම දෙයක් අපි ගේන්න යනවා පොදු ජර්නලය ඇතුලේ ලියන්න යනවා මේ හැම දෙයක්ම. පොදු ජර්නලය ඇතුලේ ලියන්න යනවා මේ හැම දෙයක්ම. මොකද මුලින්ම අපි ලියන්න යන දේ. මොකද ස්ක්‍රීන් එක එහෙ මෙහෙ යවද්දි ඔයාට පැටලෙන හින්දා මම එකින් එක ජර්නලය අරගෙන විස්තර කරන්න යනවා. එතකොට රත්තරන් පුතේ පළවෙනි විස්තරය මම පටන් ගන්න යන්නේ ලැබීම් ජර්නලේ. ඔන්න මම ලැබීම් ජර්නලේ තියෙන තොරතුරු ටික ලෙචරේට පිටපත් කරලා දෙන්නම්. මම පොඩ්ඩක් මෙන්න මේ ටික මකලා දාන්නම් එතකොට ලේසි. අපි ලැබීම් ජර්නලේ ඇතුලේ මුලින්ම තියෙන දුන් වට්ටම් තීරුවනේ පුතේ. හරි. පුතා යන්න මුලින්ම දුන් වට්ටම් තීරුවේ එකතුව පුතාට පේනවා රුපියල් 2000යි. පුතා ලියන්න පොදු ජර්නලේ ඇතුලේ
දුන් වට්ටම් ගිනුම හර 2000යි කලබල වෙන්න එපා පොඩ්ඩක්වත් දුන් වට්ටම් ගිනුම හර 2000යි දුන් වට්ටම් ගිනුම හර වෙනවා 2000යි වෙළඳ ලැබිය යුතු ගිනුම බැර වෙනවා 2000යි ලියන්න දුන් වට්ටම් ගිනුම හර 2000යි දුන්වට්ටම් ගිනුම හර 2000යි වෙළඳ ලැබිය යුතු ගිනුම බැර වෙනවා 2000යි සංලක්ෂය ලියන්න සංලක්ෂය ලියන්න දුන්වට්ටම් තීරුව ලෙචරයට පිටපත් කරන ආකාරය දුන් වට්ටම් තීරුව ලෙචරයට පිටපත් කරන ආකාරය දුන් වට්ටම් තීරුව ලෙචරයට පිටපත් කරන ආකාරය මම ආයිපාරක් ලියලා පෙන්නන්නම් පොදු චැනලේ බලා ගන්න හැමෝම පැහැදිලි මේ බලන්න දුන් වට්ටම් ගිනුම හර 2000යි වෙළඳ ලැබිය යුතු බැර 2000යි සංලක්ෂය ලියනවා දුන් වට්ටම් තීරුව ලෙචරයට පිටපත් වන ආකාරය දුන් වට්ටම් තීරුව ලෙචරයට පිටපත් වන ආකාරය දැන් ඔයා වෙන වෙනම ලියාගෙන යන්න මුදල් පාලන ගිනුම හර වඩ පුළුවන් වෙන වෙනම බැර කරන්නනේ වඩ පුළුවන් වෙන වෙනම බැර කරන්නනේ විකුණුම් ගිනුමට දැන් ඔයාලා ලියාගෙන යන්න ඕනේ නැත්නම් පැටලෙනවා හරි විකුණුම් ගිනුමට බැර වෙනවා 90යි වෙළඳ ලැබිය යුතු බැර වෙනවා 18000යි වෙළඳ ලැබිය යුතු බැර වෙනවා 18000යි ආදායම් බැර වෙනවා වෙළඳ ලැබිය යුතු විතරක් නෙමෙයි වෙළඳ ලැබිය යුතු විතරක් නෙමෙයි ආදායම් බැර වෙනවා 10000යි දැක්කද ආදායම් බැර වෙනවා 10000යි වෙනත් 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 බැර වෙනවා 160000යි 160000යි වැට් පාලන බැර වෙනවා 9000යි සංලක්ෂය ලියනවා ලැබීම් ජර්නලය ලෙචරයට පිටපත් කරන ආකාරය ලැබීම් ජර්නලය ලෙචරයට පිටපත් කරන ආකාරය ලැබීම් ජර්නලය ලෙචරයට පිටපත් කරන ආකාරය පොඩ්ඩක්වත් හදිස්සි වෙන්න දෙයක් නැහැ හරියටම ලස්සනට වැඩසටහන අපි කරගෙන යනවා මුදල් ලැබීම් ජර්නලය ලෙචරයට පිටපත් කරන ආකාරය නැත්නම් එක පාරකට අපි ගෙවීම් ජර්නලේ දිහා බලමු එතකොට ඔයාට පේනවා ගෙවීම් ජර්නලය කොහොමද ලෙචරයට පිටපත් කරන්නේ ඔව් දැන් ඔයා දත්ත ටික අරගෙන ගෙවීම් ජර්නලයට යන්න යනවා ඒ වගේම පොදු ජර්නලයේ තුල වෙනම ලියන්න යනවා ගෙවීම් ජර්නලය කොහොමද ලෙචරයට පිටපත් කරන්නේ ඔයා දැක්කද ලද වට්ටම් තීරුව ඔව් ලියන්න වෙළඳ ගෙවිය යුතු හර 500යි ලද වට්ටම් ගිනුම බැර වෙනවා 500යි වෙළඳ ගෙවිය යුතු ගිනුම හර වෙනවා 500යි ලද වට්ටම් ගිනුම බැර වෙනවා 500යි වෙළඳ ගෙවිය යුතු ගිනුම හර ලද වට්ටම් ගිනුම බැර වෙළඳ ගෙවිය යුතු ගිනුම හර ලද වට්ටම් ගිනුම බැර හැමෝම එකඟයි වෙළඳ ගෙවිය යුතු ගිනුමට හර කරා පුතේ ලද වට්ටම් ගිනුමට බැර කරා ලද වට්ටම් ගිනුමට බැර කරා සංලක්ෂය ලියන්න පුතේ ලද වට්ටම් තීරුව ලෙචරයට පිටපත් කරන ආකාරය ලද වට්ටම් තීරුව ලෙචරයට පිටපත් කරන ආකාරය දැන් මොකද කරන්න ඕන වෙන වෙනම හර කරන්න පුතේ වෙන වෙනම හර කරන්න පුතේ ගැනුම් හර 50000යි ස්ක්‍රීන් එක බලාගෙන ඔයාලා ලියන්න පුළුවන් නේ ගැනුම් හර 50000යි
වෙළඳ ගෙවිය යුතු හර වෙනවා 9500යි. වෙළඳ ගෙවිය යුතු හර වෙනවා 9500යි. වියදම් හර වෙනවා 410යි. වියදම් හර වෙනවා 410යි. වෙනත් වෙනත් හර වෙනවා වෙනත් හර වෙනවා කීයක්ද 50000යි. ඔව් වෙනත් හර වෙනවා 50000යි. වෙනත් හර වෙනවා 50000යි. වෙනත් හර වෙනවා 50000යි. වෙනත් හර වෙනවා 50000යි. වැට් පාලන හර වෙනවා කීයක්ද 9000යි. වැට් පාලන හර වෙනවා 9000යි. මුදල් පාලන ගිනුමට මේ ඔක්කොම එකතුව බැර වෙනවා. කැල් එකට ගහලා බලන්න මේ ටික කිය දෙන්නේ කියලා. 50000ක් එනවා පුතේ ගැණුම් 9500ක් එනවා පුතේ වෙළඳ ගෙවිය යුතු ඊළඟට 4000ක් එනවා පුතේ වියදම් 50000ක් එනවා පුතේ වෙනත් 9000ක් එනවා වැට් 122500යි 122500යි එතන ලියන්න පුතේ මුදල් ගෙවීම් ජර්නලයේ ලෙජරේට පිටපත් කරන ආකාරය මුදල් ගෙවීම් ජර්නලයේ ලෙජරේට පිටපත් කරන ආකාරය මුදල් ගෙවීම් ජර්නලයේ ලෙජරේට පිටපත් කරන ආකාරය අතරින් එපා පුතේ මෙන්න මෙතනත් එකතුව දාන්න මම ඒ වෙලාවේ වට කිව්වේ නෑනේ 90000යි 90000යි 18000යි 10000යි 160000යි 9000යි ඔක්කොම 287000යි 287000යි මෙතන පුතේ මුදල් පාලන ගිණුමට හර වෙන තැන තමයි 287 මෙතන පුතේ බැර වෙන තැන තමයි මුදල් පාලන ගිණුමට 122500 කිසිම කලබලයක් නැහැ මුදල් පාලන ගිණුමට එනවා 287යි 127යි 500යි 122යි 500යි දැන් ඔයාට එකම ඉන්ටර්ෆේස් එකේ පෙන්වුවොත් එම මෙන්න මේ වගේ රූප සටහනක් ඔයාගේ පොතේ තියෙන්න ඕන හරියටම පොදු ජර්නලේ ගත්තම දැවැන්ත ජර්නලයක් ඔයාට පේනවද පොඩියට මේකේ පෙන්눔 කරලා තියෙනවා හැම දෙයක්ම මේ පොදු ජර්නලේ ඇතුලේ තියෙනවා හැම දෙයක්ම මේ පොදු චැනල් ඇතුළේ තියෙනවා. අනිත් චැනල් වල තියෙන තොරතුරුත් සාරාංශගත කරලා පොදු චැනල් ඇතුළට ගේනවා. ඔව් දැන් අපේ වැඩ පටන් ගන්න යනවා ගැණුම් චැනලේ කොහොමද ලේචරේට පිටපත් කරන්නේ. ඔව් අපේ ඉන්ටර්ෆේස් එකේ මේක පේන්න තියෙන ඉඳ හරිම ලේසි. කොහොමද අපි ලියන්නේ? ගැණුම් ගිනුම හර කීයද 70000යි. ඒවයි වරදින්න බෑ. වෙළඳ ගෙවිය යුතු බැර වෙනවා 70000යි. සංලක්ෂය ලියනවා ගැණුම් ජර්නලය ලෙජරේට පිටපත් කරන ආකාරය ගැණුම් ජර්නලය ලෙජරේට පිටපත් කරන ආකාරය ගැණුම් ජර්නලය ලෙජරේට පිටපත් කරන ආකාරය රත්තරන් පුතේ ඊළඟට අපි එන්ට්‍රිය ආවොත් එහෙම මෙන්න මේ වගේ නෙන්නේ පුතේ දැන් බලන්න මේ ගානේ කෙලින්ම කියනවා පුතාට වැට් එක ඔව් වැට් පාලන ගිනුම හර වෙනවා 7000යි වෙළඳ ගෙවිය යුතු බැර වෙනවා 7000යි වෙළඳ ගෙවිය යුතු බැර වෙනවා 7000යි දුල පුතාලා හැමෝම එකගයි මාත් එක්ක සම්පූර්ණයෙන්ම විකුණුම් ජර්නලය ලෙජරේට පිටපත් කිරීම විතරයි අපිට කරන්න තියෙන්නේ වෙළඳ ලැබිය යුතු හර විකුණුම් ගිනුම බැර 120000යි වැට් රහිත තීරුව එකතුව ඕමත් සංලක්ෂය ලියනවා විකුණුම් ජර්නලය ලෙජරයට පිටපත් කරන ආකාරය විකුණුම් ජර්නලය ලෙජරයට පිටපත් කරන ආකාරය වෙළඳ ලැබිය යුතු හර කරලා වැට් පාලන ගිනුම බැර කරනවා වැට් තීරුවේ එකතුව විකුණුම් ජර්නලයේ වැට් තීරුව ලෙජරයට පිටපත් කරන ආකාරය විකුණුම් ජර්නලයේ වැට් තීරුව ලෙජරයට පිටපත් කරන ආකාරය
දුලපුතාල හැමෝම එකඟයි මාත් එක්ක සියට සියයක්ම කතන්දරේ පැහැදිලි මොකද වෙන්නේ කියලා විකුණුම් ජර්නලේ ලෙචරේට පිටපත් වෙන විදියක් මම පෙන්නුම් කරා. දැන් දැන් ඔයාලා මේකේ පේනවා ඇතිනේ පුතේ සම්පූර්ණයෙන්ම පොදු ජර්නලේ කියන එකට අද අලුත්ම අර්ථකථනයක් දුන්නා. ඒ තමයි හැමදේම පොදු ජර්නලේ තුල අපි ලියනවා. ඔන්න අපේ පළවෙනි වැඩේ ඉවරයි මේ ගානේ. දැන් රත්තරන් පුතේ නිර්මාණය කරන්න පොදු ලෙජරය. පොදු ලෙජරය. නිර්මාණය කරන්න පොදු ලෙජරය. මම පොඩි උදව්වක් දෙන්නම් ඔයාට. ඒ තමයි ඔයා පොදු ලෙජරය හදන්න පටන් ගන්න සර්ව විශ්වාස කරලා ලැබීම් ජර්නලින්. ඒක තමයි හොඳම තැන. කියන්නේ එතන තමයි හොඳම පොයින්ට් එක. ඒ නිසා පුතේ වෙන මොකක්වත් කලින් ඔයා පළවෙනියට ඇඳගන්න මුදල් පාලන ගිනුම. හොඳට ඉඩ ඇතුව ඇඳගන්න. ඒ වගේම ඔයාට ඕන කරන ගිනුම් තමයි දුන් වට්ටම් ගිනුම. ඔයාට ඕන කරන ගිනුම් සෙට් එක තමයි වෙළඳ ලැබිය යුතු. අර විශ්ලේෂණ තීරුවල ගිනුම් ටික නම් කරගන්න. ඔයාට ඕන කරන තව ගිනුමක් තමයි විකුණුම් ගිනුම. ඔයාගේ අර වෙනත් තීරුව ඇතුලේ තියෙනවා. මට මතකයි ලද කොමිස් තිබුණා. ආදායම් තීරුව ඇතුලේ. මොනද වෙනත් තීරුව ඇතුලේ තිබුණේ? ඒ ඔක්කොටම වෙන වෙනම ගිනුම් හදන්න. හිමිකම් ගිනුම, බැංකු ණය ගිනුම, වැට් පාලන ගිනුම. ඔන්න ඔය ගිනුම් ටිකට අගලන එක. මහන්සියෙන් හරි ඔබ වැඩ කරන්න ගත්තොත් මං කිය ඔබ දිනනවා. ඒකයි ඉරහඳ වගේ විශ්වාසයි. මොකද මේක නිරන්තරයෙන්ම ටයිම් මැනේජ්මන්ට් එකෙන් වාට මේ හුරුව දෙන්න ගන්නවා. මට මාර ආසයිනේ. දැන් වෙනද වගේ මේ ටයිම් මැනේජ්මන්ට් එකේ මේ වගේ ගානක් පර්ෆෙක්ට් හදලා ඉවර කරන කෙල්ලෙක් කොල්ලෙක් කියන්නේ ඇත්තටම මාර බ්‍රයිට්. හරි. ඇත්තටම මාර බ්‍රයිට්. ඒක ඇතුලේ දිනන මාර දක්ෂතාවයක්. බලන්න හොඳට. මුදල් පාලන ගිනුම. මං කියන්නේ වැඩම කරන ළමයි භාගයට භාගයක්ම ඔන්ලයින් වල තියෙන්නේ ළමයව ආයි අර ෆිසිකල් පන්ති වගේ අපේ රටේ නෝමල් විදිය පුතේ රවට්ටන එකනේ. ඒක ඇතුලේ ඔයාට තේරෙන්නේ නැහැ ඔයාගේ හැඟීම් දැනීම් එක්ක ඔයා ටක් ගාලා අවුට් ගිහලා තියෙනවා. මම කියන්නේ ඒකයි අපරාධෙනි. ඔයා හොඳට ඔළුවට ගන්න මම මේ කියන දේ. ඔයා වැඩ කරුත් විතරයි ඔයාට ඒ දේ ඉතුරු වෙන්නේ. ආයි ඒක කෝටි වතාවක් විශ්වාසයි. ඔයා වැඩ කරොත් ඔයාට ඒ දේ ඉතුරු වෙනවා අනිවාර්යෙන්. අනිවාර්යෙන් ඉතුරු වෙනවා ඔයාට. වැඩ කරේ නැත්තම් ඔයාට කවදාවත් ඒ දේ ඉතුරු වෙන්නේ නැහැ. බලන්න හොඳට. මම මුදල් පාලන ගිනුම හදාගත්තා. පැහැදිලිනේ? ආ. දැන් ඔයා දුන් වට්ටම් වල ඩබල් එන්ට්‍රිය දාලයි. මම ඕනනම් ආයෙ ඔයාට පෙන්නන්නම්. මේ මොහොතේ ලෙජරේ ඉඳලා වට සෙට් වෙන බලා මිස් වෙච්ච ළමයට මුදල් පාලන ගිනුම හදාගන්න. සර් කොහොම මතක තියාගන්නේ කොහොමද? අනේ පුතේ එහෙම ලොකුවට මතක තියාගන්න ඕනේ නැහැ. ඔය ලැබීම් ජර්නලේ බැලුවම දුන් වට්ටම් කියන නම පේනවනේ පුතේ. විශ්ලේෂණ තීරුවල නම් නේ පුතේ විකුණුම් කියන එක, වෙළඳ ලැබිය යුතු කියන එක, වැට් කියන එක. ඒතර අලුතෙන් කියලා ඔයා කරේ ලද කොමිස් කියන ගිනුම මෙතනට ආවා. ඊට අමතරව හිමිකම් ගිනුමාව, බැංකු ණය ගිනුමාව. අනිත් ඒවා ඔක්කොම විශ්ලේෂණ තීරුවල නම්. දුන්වට්ටම් තීරුවේ එකතුවර ඩබල් එන්ට්‍රිය දාන්න දරුව. දුන්වට්ටම් තීරුවේ එකතුවර ඩබල් එන්ට්‍රිය දාන්න. දුන්වට්ටම් ගිනුම හර වෙළඳ ලැබිය යුතු බැල. ඔන්න ඔය ඩබල් එන්ට්‍රිය දාන්න. එකමාර වටින. දුන් වට්ටම් ගිනුමට හර කරා, වෙළඳ ලැබිය යුතු ගිනුමට බැර කරා. දැන් මොකද කරන්න ඕන? දැන් ඔයාගේ පැත්තෙන් හැම විශ්ලේෂණ තීරුවකම එකතුව දාන්න. අත්පිට විකුණුම් තීරුව එකතුව, ණය ගැති ලැබීම් තීරුව එකතුව, ආදායම් තීරුව එකතුව, වෙනත් තීරුව එකතුව, වැට් තීරුව එකතුව. අර පුළුවන් ඒ ටික වෙන වෙනම දාන්න.
කෙලින්ම යන්න පොදු චැනලෙට. බැලුවම තේරෙනවා විකුණුම් තීරුවේ එකතුව 90යි. 90යි. ඊළඟට ණය ගැති ලැබීම 18යි. ආදායම් 10යි. ණය ගැති ලැබීම 18යි. ආදායම් 10යි. වෙනත් 160000. වැට් 9000. වැට් 9000. දැන් ගත්තරම් පුතාට පුළුවන් මේක වෙන වෙනම අදාළ ගිණුම් වලට බැර කරන්න. මේ බලන්න විකුණුම් ගිණුමට ටග් ගාලා 90000 බැර කරන එක මහ දෙයක් නෙමෙයිනේ පුතේ දැන්. වෙළඳ ලැබිය යුතු කියලා ගිණුමට ගිහිලා කෙලින්ම වලට පුළුවන් 18000ක් බැර කරන්න. ලද කොමිස් ගිනුමට ගිහිල්ලා ඔයාට පුළුවන් කෙලින්ම 10000ක් බැර කරන්න. වෙනත් කියන එක ඇතුලේ ඔයා ගිහිල්ලා බලන්න අයිතිකරු ප්‍රාග්ධනය ගෙන ආපු ගාන තිබ්බේ 90000යි බැංකු ණයක් ගත්ත 70000යි. ඔයාට වෙන වෙනම පුළුවන් 90000යි 70000යි බැර කරන්න. ඔයාට වැට් පාලන ගිනුමට ගිහිල්ලා බැර කරන්න පුළුවන් පුතේ මුදල් කියලා 9000ක්. දැන් බලන්න දෙවැත්ත වැඩක් ඔයා ඉවර කරගත්තා. ජෙනරල් 500ක් නැහැනේ පුතේ. जर्नल पांसियाक ने वाटे तीन जर्नल सीमित प्रमाण है डंग वाह एक ही दिन खेलीम लैबीम जर्नल लेचरे ने पीटा बात कर ली वरा वाह हितान्न ओके तुले आहानो ओन वारदा क्वारे निवार दिकरना शक्ति एन्नी दुन्वाट्टा तीरु एकतु दुन्वाट्टा महारा वेलंदे लैबी तु बेरे दुन्वाट्टा महारा वेलंदे लैबी तु बेरे දුන්වට්ටම් හර කරනවා පුතේ වෙළඳ ලැබිය යුතු බැර කරන දුන්වට්ටම් හර කරනවා වෙළඳ ලැබිය යුතු බැර කරන මේක ඕනම වෙලාවක YouTube channel එකේ අප් කරාට පස්සේ අපි වට ඕන තරම් වාරයක් බලන්න පුළුවන් පුතේ හරි මේ මේ යන lesson එක YouTube live එකක් විදියට යනවා ඊළඟට දිගටම අපි YouTube එකේ මේක තියෙන්න ආරෙනවා lesson එකක් විදියට මං කියන්නේ අතාරින්න එපා මිස් වෙන දැන් එන්න පුළුවන් හැබැයි අල්ල ගන්න පුළුවන් මේ බලන්න එක එක shot එකක් ගන්න දීලා ඉවරයි ඒ තමයි ලැබීම් ජර්නලේ මං ඊළඟට දැන්වත් එක්ක එන්නම් ගෙවීම් ජර්නලේට මං ඒකට හඳගන්නේ අතිරේක ගිනුම ලදවට්ටම් ගිනුම මට ඕන ලදවට්ටම් ගිනුම අවශ්‍යයි ඊට පස්සේ මට අර විශ්ලේෂණ තීරු වල නම් ටික ගහගෙන යනවා ගැනුම් ගිනුම ගැනුම් ගිනුම වෙළඳ ගෙවිය යුතු වෙළඳ ගෙවිය යුතු වෙළඳ ගෙවිය යුතු වෙළඳ ගෙවිය යුතු අපිට බලන වියදම් තීරු ඇතුළට ගිහිල්ලාම බලන්න වෙනවා මොනවද වියදම් තියෙන්නේ කියලා එකක් විදුලිය අනිත් එක ණය පොලිය එකක් විදුලිය අනිත් එක ණය පොලිය දැක්කද එතනද පොඩක් බහින්න වෙනවා වැඩේට නැත්නම් අපි අපේ එකපාර ඇඟට එන්නේ නැහැ නේද එකක් එකක් විදුලිය අනිත් එක ණය පොලිය ණය පොලිය තමනද වෙනත් තීරු ඇතුලේ මට මතකයි එකක් ගැනිලි කියලා එකක් තිබ්බා ගැනිලි එකක් තිබ්බා ගැනිලි ඔව් තමන තමන ගැනිලි බැංකුණයි ගිනුමේ බැංකුණයි ගියෝපේ කර උඩ තියෙන බැංකුණයි ගිනුමේම අපිට වාර්තා කරන්න පුළුවන් යන්ත්‍රයක් ගත්තා තිබ්බා ඔය යන්ත්‍රයක් ගත්තා වැට් එකේම ලියන්න පුළුවන් ඔය ඇති ඔය හොඳටම ඇති දැන් බලන්න ගේම් එක ගහන්නේ කොහොමද ඔන්න දැන් මම තනිකරම කොළපාට පාවිච්චි කරේ වැට් එක කොහොමද ලෙජර් ගිනුම ඇදෙන්නේ කියන එක හොඳට බලා ගන්න මාර වටිනෝ ගෙවීම් ජර්නලේ ඔක පාඩම් කරගත්තම ළමයි අන් කෝටියක් හරි හදන්න පුළුවන් ලදවට්ටම් තීරුවේ එකතුව ලදවට්ටම් ගිනුම බැර වෙළඳ ගෙවීතු හර ලදවට්ටම් ගිනුම බැර වෙළඳ ගෙවීතු හර මම පොඩකට ඉන්නම් තාම ගිනුම් හදපු නැති කෙල්ල කොල්ලෝ ඉන්න පුළුවන් ඒ දරුව වෙනුවෙන් අවස්ථාවක් දෙන්න මෙන්න ස්ක්‍රීන් එකේ පේනවා ගිනුම් ටික මෙන්න කොළපාටින් ඇඳලා තියෙනවා ගිනුම් ටික ටක් ගාලා ඇඳ ගන්න ලදවට්ටම් ගිනුමට බැර කරලා වෙළඳ ගෙවීතු ගිනුම හර වෙනවා
ලදවට්ටම් ගිනුම බැර කරලා වෙළඳ ගෙවිය යුතු ගිනුම හර වෙනවා. ඕක අදහන්න ළමයි. කවදාරි එකවුන්ටන් කෙනෙක් ඇඟෙන් බිහි වෙන්න ඕන. මම කියන්නේ කටපාඩම් කරන්න බෑ. වරදක් ආවම ටක් ගාලා හිත හිත ඉන්න බෑ. ඇඟේ තියෙන්න ඕන බේස් එක ලදවට්ටම් වල ඩබල් එන්ට්‍රිය කොහෙන්ද හැදෙන්නේ ලදවට්ටම් තීරුවෙන්. ඔව් ලදවට්ටම් ගිනුමට බැර වෙනවා. වෙළඳ ගෙවිය යුතු ගිනුම හර වෙනවා. ලදවට්ටම් ගිනුම බැර වෙළඳ ගෙවිය යුතු ගිනුම හර. පොඩකත් කලබල නැහැ. ලදවට්ටම් බැර වෙලා වෙළඳ ගෙවිය යුතු හර වෙනවා. පනස්දහක් පොඩකත් කලබලයක් නැහැ කෙලි මෙනවා මම 50000ක් ඕ මම බැර කරනවා ගැනුම් කියලා 50000ක් බැර වෙනවා නයිහිමි ගෙවීම් 9500යි නයිහිමි ගෙවීම් 9500යි වියදම 4000යි වියදම කියලා මම දානවා 4000යි වෙනත් 50000යි වැට් 9000යි. ඒ කියන්නේ ඉරහඳ වගේ විශ්වාසයි ගෙවීම් ජර්නලයේ තුල තියෙන හැම දෙයක්ම මුදල් පාලන ගිණුමට බැර වෙන්න ඕන. ගෙවීම් ජර්නලයේ තුල තියෙන හැම දෙයක්ම මුදල් පාලන ගිණුමට බැර වෙන්න ඕන. ගෙවීම් ජර්නලයේ තුල තියෙන හැම දෙයක්ම මුදල් පාලන ගිණුමට බැර වෙන්න ඕන. ඕම වෙන වෙනම හර කරගෙන යන. ගැනුම් ගිණුමට ගිහිල්ලා හර කරා කියද්ද 50000යි. වෙළඳ ගෙවිය යුතු ගිණුමට ගිහිලා මං හර කරා 9500යි වෙන වෙනම විදුලිය ගිණුමට 2000ක් දැම්ම ණය පොලී ගිණුමට 2000ක් දැම්ම ඒක ගන්න විශ්ලේෂණ තීරුවෙන් ඒක ගන්න විශ්ලේෂණ තීරුවෙන් ඒක ගන්න විශ්ලේෂණ තීරුවෙන් බලන්න මේ විශ්ලේෂණ තීරුව බලනකොට ඔයාලට ඒක පේනවා දැක්කද මෙතන මෙතන 2000යි මෙතන 2000යි ගිනුමට අපි එනවා බැංකු ණය ගිනුමට 8000යි බැංකු ණය ගෙව්වා 8000යි 10000ක් ගෙව්වට පොලිය 2000යි සිස්ටම් එකෙන් ගන්න හැදෙනවා හොඳට බලන්න ස්ක්‍රීන් එක දිහා හොඳට බලන්න ස්ක්‍රීන් එක දිහා පොඩ්ඩක්වත් කලබල නැහැ හොඳට බලන්න ස්ක්‍රීන් එක දිහා මම ටිකක් ලොකු කරලා පෙන්වන්න නැත්තම් පැහැදිලි වෙන්නේ නැහැ නේද දැන් බලන්න ස්ක්‍රීන් එක දිහා මෙන්න ලෙචරේට පිටපත් වෙලා තියෙන විදිය ෂොට් දෙකක් ගානේ ගහලා ඉවරයි අපි ඒ කියන්නේ මුදල් පාලන ගිනුමට බැර කරපු හැම දෙයක්ම අදාළ ගිනුම් වලට හර කරා මුදල් පාලන ගිනුමට බැර කරපු හැම දෙයක්ම අදාළ ගිනුම් වලට හර කරා මුදල් පාලන ගිනුමට බැර කරපු හැම දෙයක්ම අදාළ ගිනුම් වලට හර කරා ගෙවෙන්නේ අපේ තුන්වෙනි පැය එන්නේ අපේ අන්තිම දිනුම් කණුව ළඟට එනවා මම කියන්නේ කට්ට කාගෙන එකෙක් කියයි මං 100ක් ගන්න හැදුවා තව කෙනෙක් කියයි මං 75ක් හැදුවා තව කෙනෙක් කියයි 10ක් මං හැදුවා මං කියන්නේ උත්මාර වටිනවා බං නිකන් gedatta වෙලා මේ වෙලාවේ ෆෝන් එක ඕෆ් කරගෙන මේවා දිහා බලන් නැතු ඉන්න කෙට්ට වඩා මේකත් එක්ක කට්ට කාගෙන මේ වැඩ කරන වෙලාවේ එන ජවයත් එක්ක වැඩ කරන කෙල්ල කොල්ල අනිවාර්යයෙන්ම දිනනවා පුතේ ඒක නවත්තන්න බෑ මම කියන්නේ ඒ හඬමයි ඒ සිතුවිල්ලමයි අදටත් මාව ජීවත් කරවන බලන්න හොඳට මුදල් පාලන ගිනුමට බැර වෙලා පුතේ අදාළ ගිනුම් වලට හර කරගෙන යන මුදල් පාලන ගිනුම් වලට බැර වෙලා පුතේ අදාළ ගිනුම් වලට හර කරගෙන යන ඉච්චරයි එතනින් යහට ලේජරේ සම්පූර්ණයෙන්ම අවසන් ගෙවීම් ජර්නලේ අවසන්
දැන් එන ගැනුම් චැනලෙට බලන්න ගැනුම් චැනලේ කොහමද ලෙචරේට පිටපත් කරන්නේ ඔව් මේ බලන්න පොදු චැනලේ ලියලා තියෙනවා ගැනුම් ගිනුම හර වෙලඳ ගෙවි යුතු බර දැන් දැන් මට ගැනුම් ගිනුමක් තියෙනවනේ පුතේ දැන් මට ගැනුම් ගිනුමක් තියෙනවනේ කලබල වෙන්න එපා දැන් ආ දැන් මොන මම වෙන පාට පෑනකින් කරන්නම් එතකොට අර පොඩක් පැහැදිලි ගැනුම් ගිනුම හොයාගෙන යනවා මම අයි දැන් දැන් වල ගැනුම් ගිනුම් ගහන්න නැමේ ගැනුම් ගිනුම හර දැක්කත් ගැනුම් ගිනුම හර වෙලඳ ගෙවිය යුතු බර නම් දෙක මාරු කර මෙතන වෙලඳ ගෙවිය යුතු මෙතන ගැනු ඔන්න දැන් තමයි අනා ගන්න තැන පරිස්සමෙන් හදන්න ගැනුම් ගිනුමට හර කරා වෙලඳ ගෙවිය යුතු ගිනුම බැර කරා වෙලඳ ගෙවිය යුතු ගිනුම බැර කරා ආයෝන චෙක් කළ බලන්න පොදු channel එක ඇතුළට ගිලව් 7000යි වැට් එක 7000යි වැට් එක රතරම් පුතේ 7000යි වැට් එක වෙලඳ ගෙවිය යුතු බැර කරා වෙලඳ ගෙවිය යුතු බැර කරා වැට් පාලන ගිනුම හර කරා වැට් පාලන ගිනුම හර කරා අර ඉස්සල්ලා අපි දාන වෙලාවේ පුතේ පොඩ්ඩක් අපිට මිස්ටේක් එකක් වුණා අපි අර වැට් එක මෙතන දාන්න බැරි වුණා ගෙවීම් ජර්නලේ ඇතුලේ තිබ්බ වැට් එක ඒක අනිවාර්යයෙන්ම ලියන්න ගෙවීම් ජර්නලේ ඇතුලේ තිබ්බනේ පුතේ 9000ක වැට් එකක් ඒක වැට් පාලන ගිනුමට හර වෙලා තිබ්බේ නැහැ හර කරා දැන් මම මේ දාන්න යන්නේ පුතේ ගැනුම් ජර්නලේ ඇතුලේ තිබ්බ වැට් తీරුව එකතුව ඔයාගේ ඔළුව මන්ජන් එලා යනවා පොදු චැනලේ බැලුවේ නැත්තම් පොදු චැනලේ බලපු ළමයට නම් සර්ගේ උදව්වක්වත් ඕනේ නැහැ මොකද පොදු චැනලේ ෆුල් ඩීටේල් එකක් තියෙනවා ඔයා බලන්න විතරයි ඕන පොදු චැනලේ අනේ ඇත්ත නිස පොදු චැනලේ තියෙනවා නිස පොදු චැනලේ කෙලින්ම තියෙනවා ඩීටේල් එකක් කොහොමද මේ ඩබල් එන්ට්‍රි යන්නේ වැට් පාලන ගිනුමට හර කරා වෙලඳ ගෙවි යුතු බැර කරා විකුණුම් චැනලයට ඒ වගේම පොදු චැනලේ බලන්න විකුණුම් ගිනුම බැර වෙළඳ ලැබිය යුතු හර දැක්කද විකුණුම් ගිනුම බැර වෙළඳ ලැබිය යුතු හර විකුණුම් ගිනුමට බැර කරා වෙළඳ ලැබිය යුතු හර කරා එතකොට ඒකේ වැට් එක වෙළඳ ලැබිය යුතු හර වෙළඳ ලැබිය යුතු හර වැට් පාලන ගිනුම බැර වැට් පාලන ගිනුම බැර වෙළඳ ලැබිය යුතු කියලා වෙළඳ ලැබිය යුතු කියලා මම ආයි පාරක් කියන්න මොකද ඩබල් එන්ට්‍රිය වෙළඳ ලැබිය යුතු ගිනුමට හර කරලා පුතේ වැට් පාලන ගිනුමට බැර කරමු වෙළඳ ලැබිය යුතු ගිනුම හර වැට් පාලන ගිනුම බැර වෙළඳ ලැබිය යුතු ගිනුම හර වැට් පාලන ගිනුම බැර වෙළඳ ලැබිය යුතු ගිනුමට හර කරා වැට් පාලන ගිනුමට බැර කරා වැට් පාලන ගිනුමට බැර කරා මං හිතනවා වැඩේ පැහැදිලි විකුණුම් ජර්නලේ ඩබල් එන්ට්‍රිය තමයි පුතේ අපි ඔය වර්තා කරේ දැන් ඔයාට පොඩි හරි කන්ෆියුෂන් එකක් තියෙනවා අර පොඩි හරි පැටලක් තියෙනවා බලන්න පොදු ජර්නලේ ඔයාගේ පොදු චැනලේ තියෙන ෆුල්ම ඩීටේල් එක. දැන් ඔයා බලන්න ඔයාගේ පොදු චැනලේට ගිහලා දාපු නැති දේවල් මොනවද? ඔයා මේක දැම්ම මේ ඔක්කොම හරිනේ. ලැබීම් චැනලේ වාර්තා කරා, එතකොට ලදවට්ටම වාර්තා කරා, ගෙවීම් චැනලේ වාර්තා කරා, දුම්වට්ටම වාර්තා කරා. අන්න ඔයාට හවු වෙනවා පොදු චැනලේ ඇතුළෙම තිබ්බ ගනුදෙනු වගේක් තිබ්බ. අන්න ඒ ටිකත් ලිව්වට පස්සේ තමයි ගාන කම්ප්ලීට් වෙන්නේ පොදු ජර්නලයේ ඇතුළෙම තිබ්බ ගනුදෙනු වගේක් තිබ්බා මොනවද ඒ ගැනිලි ගිනුම හර ගැනුම් ගිනුම බැර මේ බලන්න මේ බලන්න මේක වාර්තා කරේ නෑ නිතාම ආ දැන් තමයි එතනට එන්නේ අනිත් ජර්නල් ඔක්කොම ඩීටේල් ටික දාලා අපි එනවා පොදු ජර්නලේ අපිට මිස් වුණ දේවල් තියනවාද ඔව් ගැනිලි ගිනුම හර 5000යි ගැනුම් ගිනුම බැර 5000යි එන්න ගැනිලි ගිනුමට දැන් අලුතෙන් හදන්න එපා කිමි මේ ගැනිලි ගිනුම තියෙනවනේ ආ මේ ගැනුම් ගිනුම තියෙනවනේ ආ ඒ ගිනුම් දෙකේම තමයි එන්ට්‍රි අපි දාන්නේ ගැනිලි ගිනුමට හර කරා ගැනුම් ගිනුමට බැර කරා මෙතන ලියනවා ගැනුම් කියලා මෙතන ලියනවා ගැනිලි කියලා
ඔන්න පළවෙනි ඩබල් එන්ට්‍රිය තේරුණාද බාණ්ඩ ගැනිලි වල ඩබල් එන්ට්‍රිය දැම්මා ගැනිලි ගිනුම හර ගැනුම් ගිනුම බැර ගැනිලි ගිනුම හර ගැනුම් ගිනුම බැර යන්න ගැනිලි ගිනුමට 5000ක් හර කරන්න පුතේ ගැනුම් ගිනුමට 5000ක් බැර කරන්න ගැනිලි ගිනුමට 5000ක් හර කරා ගැනුම් ගිනුමට 5000ක් බැර කරා දැන් වැඩේ ඕකේ නේ දැන් අපි තව බලනවා තව බලනවා පොදු චැනලේ මිස් වුණ දේවල් තියනවාද ඔව් යන්ත්‍ර ශය තියෙනවා ඊළඟට තියෙනවා උපචිත වරිපණ ඔය ඔය තුනනේ අපිට මිස් වුණ දේ ගොඩක් නෑ යන්ත්‍ර ශය තියෙනවා ඊළඟට උපචිත වරිපණම් තියෙනවා යන්ත්‍ර ශය වලට නම් ගිනුම් දෙකම ගහන්න වෙනවා වෙලාව ගියත් අපිට ඒ ගිනුම් දෙක හදන්න වෙනවනේ පුතේ ආ එකක් යන්ත්‍ර ශය ගිනුම අනිත් එක සමුච්චිත ශය ගිනුම යන්ත්‍ර ශය ගිනුම හර සමුච්චිත ශය ගිනුම බැර නම් දෙක මාරු කරන නම් දෙක මාරු කරන වරිපණම් වලටත් මගේ රත්තරම් පුතාර ටී ගිනුම් දෙකක් ගහන්න පුළුවන් වරිපණම් ගිනුමයි උපචිත වරිපණම් ගිනුමයි ඉලක්කම පොඩ්ඩක් චෙක් කරගන්න පුතේ ඔව් වරිපණම් 2000යි වරිපණම් 2000යි වරිපණම් ගිනුම හර 2000යි උපචිත වරිපණම් ගිනුම බැර 2000යි නම් දෙක මාරු කරමු නම් දෙක මාරු කරමු මං හිතන්නේ 100%ක්ම විශ්වාසයි ඔන්න දැන් ලෙජර් ටික අතිශය සම්පූර්ණයි බලන්න යන්ත්‍රශය වාර්තා කරා යන්ත්‍රශය හර කරලා සමුච්චිතශය බැර කරා පුතේ වරිපණම් ගිනුමට හර කරලා උපචිත වරිපණම් ගිනුම බැර කරා පුතේ වරිපණම් හර කරලා උපචිත වරිපණම් ගිනුම බැර කරා පුතේ වරිපණම් ගිනුම හර කරලා උපචිත වරිපණම් ගිනුම බැර කරා පුතේ දැන් වෙන වැඩ ඔක්කොම නවත්තන්න ස්ක්‍රීන් එක දිහා හොඳට බලන්න 100ට 100ක්ම ගාන ඉවර කරපු දරුව ඇති හැබැයි පුතේ අරගල කරපු උන් ඉන්නව නේද උන් තමයි වැඩියෙන්ම දිනන්නේ ඒ කියන්නේ උඹලා account විශේෂත් එක ෆයිට් කරන්න ගන්න යාද ඔබ දන්නව account ශ්‍රී අන්තිම හරය තමයි සියලු මූලික පොත්වල තොරතුරු මේ විදියට ලෙජරේට එනවා ලෙජරේට එනවා ලැබීම් ජනලේ ආවා චෙක් කරගන්න ගෙවීම් ජනලේ ආවා ගැනුම් ජනලේ ආවා විකුණුම් ජනලේ ආවා පොදු ජනලේ ආවා හැබැයි එක නමින් ලෙජර් ගිනුම් දෙකක් නැහැ පුතේ ගැනිලි ගැනිලි කියලා තැන් දෙකක නැහැ ගැනුම් ගැනුම් කියලා තැන් දෙකක නැහැ විකුණුම් විකුණුම් කියලා තැන් දෙකක නැහැ එක නමින් තියෙන්නේ එක ලෙජර් ගිනුමයි පුතේ දැන් පුතාට ඕන කරන ටික විතරක් ශේෂ කරගන්නට අගාලා ඕන කරන ටික ශේෂ කරගන්න මුදල් පාලන ගිනුම අනිවාර්යයෙන්ම ශේෂ කරගන්න වෙළඳ ලැබිය යුතු ගිනුම ශේෂ කරගන්න වෙළඳ ගෙවිය යුතු වැට් පාලන ගිනුම ශේෂ කරගන්න මම පොඩ්ඩක් මෙතන මකලා ඉඩ ගන්න නැත්නම් ඉඩ ටිකක් මදි මෙතන ගැනුම් ගිනුම පොඩ්ඩක් අපි පල්ලෙහාට ගමු රයිට් එතකොට ඔයාට ඉඩ තියෙනවා මෙතන මේක ශේෂ කරලා බලන්න කීයක් එනවද කියලා මේකේ අනිවාර්යයෙන්ම අපිට ශේෂය ගන්න වෙනවා ශේෂය ගන්න වෙනවා වෙළඳ ගෙවිය යුතු ශේෂ කරලා ගන්න වෙනවා කීයක් එනවද කියලා රයිට් ඔය ටික ඉක්මනට ශේෂ කරලා ගන්න. වඩ දෙන්නම් වෙලාව ඉක්මනට ශේෂ කරලා ගන්න. අපි ලාන චෙක් කරමු. අපි එකින් එක ගිනුම් ටික ශේෂ පිරික්සුමට දාලා ශේෂ පිරික්සුම බැලන්ස් කරමු. විනාඩි 5ක් දෙන්නම් ගිනුම් ටිකට අග්ගාලා ශේෂ කරගන්න.
හරි දැන් අපි පොඩ්ඩක් ගිනුම් ටික ශේෂ කරලා බලමු පළවෙනි එක 90000ක් තියෙනවා 18000ක් තියෙනවා 10000ක් තියෙනවා 160000ක් තියෙනවා 9000ක් තියෙනවා ඒ කියන්නේ 287000ක් තියෙනවා අර පැත්තේ එක තුන්දා 726 මයික් එක පොඩක් ඕෆ් කරගන්නවා හරි 287000ට බැලන්ස් කරමු බලන්න කීයක් එනවද කියලා එකෙන් අඩු කරගෙන යනවා පුතේ අපි එකෙන් අඩු කරගෙන යන්න අපි 50000ක් අඩු වෙනවා එකපාරකට 9500ක් අඩු වෙනවා තව පාරකට 4000ක් අඩු වෙනවා 50000ක් අඩු වෙනවා 9000ක් අඩු වෙනවා 164500 164500 මුදල් ගිණුමේ ශේෂය නම් 164500 120000යි 12000යි එකතු කරලා එතකොට එනවනේ 132ක් ඒකම මේ පැත්තට දාගන්නවා මේකෙන් අපි කෙලින්ම අඩු කරලා දානවා 18000යි 2000යි 112ක් එනවා බැලන්ස් එක ඉදිරියට විකුණුම් 210000ක් එනවා බැංකු ණය ගිණුම ශේෂ කරලා ගත්තම 70000යි 62000ක් එනවා බැලන්ස් එක 62000ක් එනවා බැලන්ස් එක වැට් පාලන ගිණුමේ ශේෂය වගේම ගන්න මෙතන 21000ක් එනවා 21000ක් එනවා 21000ෙන් අඩු වෙන්න ඕන 16000ක් අඩු කරාම 5000ක් එනවා බැලන්ස් එක වෙළඳ ගෙවිය යුතු 77000යි 67000ක් එනවා බැලන්ස් එක 67000ක් එනවා බැලන්ස් එක 120000යි 120000යි ගණුම් ගිණුමේ 115ක් එනවා බැලන්ස් එක ගණුම් ගිණුමේ 115ක් එනවා බැලන්ස් එක වෙන ශේෂ කරන්න ඕන ගිණුම් නැහැ ගණිලි ගිණුමේ 7000යි දැක්ක ගමන් කියන්න පුළුවන් මෙන්න මේ ශේෂ ටික ඔබට ලැබුණා නම් හරි චෙක් කරලා බලන්න මුදල් පාලන ගිණුමේ ඔබට ඇවිල්ලා තියෙනවා 164500ක් දුන්වත්නම් හරි වෙළඳ ලැබිය යුතු හරි ලද කොමිස් විකුණුම් හිමිකම් බැංකු ණය වැට් පාලන ලද වට්ටම් මේ ගිණුම් ටික එකින් එක චෙක් කරන්න කිසිම කලබලයක් නැහැ මේ ගිණුම් ටික එකින් එක චෙක් කරන්න ඔබේ පැත්තෙන්
අන්තිම පැය භාගයේ වෙන්න ඕන දේ තමයි මේ හැම ගිනුමක්ම සම්පූර්ණයෙන්ම ශේෂ පිරික්සුම ඇතුළට ගෙනියන්න. ශේෂ පිරික්සුම ඇතුළට ගෙනියන්න. මේ හැම දෙයක්ම ගිනුමට ශේෂ පිරික්සුම ඇතුළට ගෙනියන්න ඕන ඔයා. පොඩ්ඩක්වත් කලබල වෙන්න එපා. මේ හැම දෙයක්ම ශේෂ පිරික්සුම ඇතුළට ගෙනියන්න. මම එකින් එක කියන්නම්. මුදල් පාලන 164,500යි. මට පුළුවන් මෙතන මුදල් මුදල් පාලන කියලා 164,500ක් වඩ හරපැත්තට දාන්න පුළුවන්. මුදල් පාලන 164,500යි. දැක්කද ඒක ශේෂ පිරික්සුමට අරන් ගියාම හරියක් දාන්න. දුන් වට්ටම් 2000යි. වඩ පුළුවන් දුන් වට්ටම් මම මේ කියන අනුපිළිවෙලටම දාන්න ඕනේ නැහැ. ඔයාගේ ඔයාගේ පොතේ ලෙජර් ගිනුම් හදලා තියෙන විදියට ඔයා ලියාගෙන යන්න. දුන් වට්ටම් 2000යි. කලබල වෙන්න එපා. ඔය ඔක්කොම ටික එකින් එක ලියාගෙන යන්න. වෙලාව අරගෙන ලියාගෙන යන්න. කලබලයක් නැතුව ලියන්න. ඔය ඔක්කොම ටික ලියාගෙන යන්න. මේ වෙලාවේ ඔබටයි කරන්න ඕන පුතේ. මම මේ පැහැදිලිව මේ ටික දැන් ඔයාලට දීලා ඉවරයි තොරතුරු ටික. වා එකින් එක තොරතුරු ටික දාගෙන යන්න. එකින් එක තොරතුරු ටික දාගෙන යන්න. වගේ ලෙචරය ඇතුලේ තොරතුරු ටික තියෙන හින්දා මට පුළුවන් ඒ හැම තොරතුරක්ම වාර්තා කරන්න. අලුකු දෙන්නේ මේ කලබල වෙන්න එපා. කලබල වුණොත් ඔක්කොම අවුට් වෙනවා. කලබල වෙන්නේ නැතුව එකින් එක පරිස්සමෙන් තොරතුරු ටික දාගෙන යන්න. වෙන වෙනම තොරතුරු ටික දාගෙන යන්න. දැන් ඔන්න මුදල් පාලන ගිනුම 164,500 දැම්ම, දුන් වට්ටම් 2000 දැම්මනේ. තව මොනවද තියෙන්නේ? තව මොනවද තියෙන්නේ? වෙළඳ ලැබිය යුතු තියනවා 112ක්. ඔව්. වෙළඳ ලැබිය යුතු තියනවා 112ක්. ඊළඟට විකුණුම් ගිනුමේ තියනවා 210,000ක්. විකුණුම් ගිනුමේ තියන 210,000ක් ලද කොමිස් 10,000යි. ලද කොමිස් 10,000යි. කක්කත් අතාරින්න එපා. හිමිකම 90,000ක් තියනවා, බැංකුණා 62,000ක් තියනවා. හිමිකම 90,000ක් තියනවා, බැංකුණා 62,000ක් තියෙනවා. අමාරුවෙන් හරි මේ ගණන් පුරුදු වුණා කියන්නේ මාව විශ්වාස කරන්න ඔබ accounts කියන විෂය ලේසියෙන්ම අල්ල ගන්නවා. වැට් 5000යි. ලද වට්ටම් 500යි. ලද වට්ටම් 500යි. ලද වට්ටම් 500යි. ස්ක්‍රීන් එක බලන්න නැතුව ඔයා ඔයාගේ පොත බලලා තොරතුරු ටික දාගන්න. ගැණුම් 115,000යි. ගැණුම් 115,000යි. වෙළඳ ගෙවිය යුතු 67,000යි.
වෙළඳ ගෙවිය යුතු 67000යි. බැර පැත්තට දාන්න ඕන වෙළඳ ගෙවිය යුතු 67000 දාන්න ඕන බැරට. වෙළඳ ගෙවිය යුතු 67000යි. විදුලිය 2000යි. ණය පොලිය 2000යි. චෙක් කරන්න විදුලිය 2000යි ණය පොලිය 2000යි. ගැණිලි 7000යි. දැක්කද ගැණිලි 7000යි. ගැණිලි 7000යි. ගැණිලි 7000යි. යන්ත්‍ර 40000යි. යන්ත්‍ර 40000යි. යන්ත්‍රශය. යන්ත්‍ර සමුච්චිතශය. වරිපණම් ගිණුම 2000යි. උපචිත වරිපණම් ගිණුම 2000යි. මම කියන්නේ සම්පූර්ණ ශේෂ පිරික්සුම ඇතුළට මෙන්න මේ විදියට ඩීටේල් ටික පෙළගස්සන්න. ලෙජර් එක ඇතුලේ තියෙන හැම දත්තයක්ම එක යට එක කැටි කරන්න. ලෙජර් එක ඇතුලේ තියෙන හැම දත්තයක්ම එක යට එක කැටි කරන්න. දැන් බලන්න මේක ඇතුලේ නැති දෙයක් නෑ. යන්ත්‍ර, යන්ත්‍රශය, සමුච්චිතශය, වරිපණම්, උපචිත වරිපණම්, ගැණිලි, ණය පොලි, විදුලිය හැම දෙයක්ම අන්තර්ගතයි. සෝරි. හැම දෙයක්ම අන්තර්ගතයි. හැම දෙයක්ම අන්තර්ගතයි. දැන් බලන්න හරබැර සමානද කියලා. දැන් බලන්න හරබැර සමානද කියලා. පොඩ්ඩක්වත් කලබල වෙන්න එපා. පොඩ්ඩක්වත් කලබල වෙන්න එපා. බලන්න හරබැර සමානද කියලා. රත්තරන් දුවට රත්තරන් පුතාට පැහැදිලි මේ වෙලාවේ ලොකු ප්‍රයෝජනයක් වා ගන්නවා. මම හිතන්නේ ළමයි 150කට වැඩි ප්‍රමාණයක් අද මේ ප්‍රෝග්‍රෑම් එක තුළ ඔයාලා ලොකු දෙයක් Zoom එකේ මේ වෙලාවේ ළමයි ඉන්න සංඛ්‍යාවයි ලයිව් එකෙත් ළමයි 50කට ආසන්න ප්‍රමාණයක් මේ වෙලාවේ බලාගෙන ඉන්නවා. මං හිතන්නේ මේ වැඩේ ඉවර වෙනකල්ම කරන්න බැලන්ස් කරලා බලන්න කිය දෙන්නේ කියලා. පොඩ මයික් එක ඕන් කළා මට කතා කළා කියන ගාන බැලන්ස් කරපු ළමයෙක් ඉන්නෝ නම් කීයටද ගාන බැලන්ස් වෙන්නේ? 447500. 447500ට ගාන බැලන්ස් වෙනවා. මම කියන්නේ ඒ මට්ටම හදාගත්ත කියන්නේ. ඔබට මාර අවබෝධයක් එනවා. ඇකවුන්ටන් කෙනෙක් මොකද කරන්නේ? මේක තමයි අද වෙනකොට අපේ තියරි පන්ති වල පටන් ගන්න මෙන්න මෙතන ඉඳලා. මේක බලාගෙන කොහොමද ආදායම් ප්‍රකාශනය හදන්නේ? මේක බලාගෙන කොහොමද මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හදන්නේ? එතකොට ශේෂ පිරික්සුම පිළිබඳව මන අවබෝධයක් තියනවා කියන්නේ පුතේ මේ අවුරුද්දේ වැඩ ඉගෙන ගන්න හරි ලේසි. හැබැයි අපේ දූලා පුතාලා දන්නවා ශේෂ පිරික්සුම උඩින් පහත් වෙන්නේ නැහැ. තැපෑලෙන් එන එකක් නෙමෙයි බැංකු ප්‍රකාශනය වගේ. මහන්සි වෙලා හදා ගන්න ඕන. ශේෂ පිරික්සුම හදන්න නම් ලෙජරයක් ඕන. ලෙජරයක් හදන්න නම් මූලික පොත් ඕන. මූලික පොත් ටික තමයි අපි ලෙජරයට පම් කරේ. ලෙජරෙන් තමයි අපි ශේෂ පිරික්සුමක් හදාගත්තේ. රතර පුතේ. ණයගැති ලෙජරයයි ණයිනි ලෙජරේ වැඩ ඉවරයක් කරලා දාන්න මේක ඉවර කරපු දරුවෝ. මම ඒක අද මෙතනදී කතා කරන්න යන්නේ නැහැ ඔයත් එක්ක. මොකද මං ඔයාගේ ඔළුවට ඒක දීලා ඉවරයි. ණයගැති ලෙචරය, ණයහිමි ලෙචරය. පුළුවන් නම් කොලයක් අරගෙන මේ ශේෂ පිරික්සුමේ තියෙන ටික නිකන් ලියාගන්න එක මාර වටිනවා ඔයාට. ශේෂ පිරික්සුමේ තියෙන ටික ලිස්ට් කරගන්න ගාන මිස්විච්ච ළමෙක්. YouTube live එකේ තියෙන එක අපි YouTube එකට රෙකෝඩින්ග් එකක් විදියට දානවා. ඒක නිරන්තරයෙන්ම තියෙන්න අරිනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් YouTube එකේ ගිහිල්ලා ඒවා බලන්න. අනිවාර්යෙන්ම ඔයාට පාඩම අල්ලා ගන්න පුළුවන් පුතේ එතනින්. දැන් වැඩේ පැහැදිලි. හැම දුවෙක් හැම පුතෙක්ම මාත් එක්ක එකඟයි.
ශේෂ පිරික්සුම බැලන්ස් වෙනවා 447යි 500කට. පුතේ ණයගැති ලෙජරය කියලා හදලා ණයගැති ලෙජරය කියලා හදලා පුතේ ණයගැති ලෙජරය කියලා හදලා පුතේ වෙනම ණයගැති ගිණුම් දෙකක් හදාගන්න වෙනම ණයගැති ගිණුම් දෙකක් හදාගන්න ඒ ණයගැතිව දෙන්නට පුතේ විකුණුම් ටික හරට දාන්න වැට් එක හරට දාන්න ණයගැතියෙක් මුදල් දුන්නා නම් ඒ මුදල් ටික බැරපැත්තට දාන්න දුන්නාටම් ටික බැරපැත්තට දාන්න මගේ පුතාලා කළ යුතු වැඩේ තමයි අද ගෙදරදි මේ ප්‍රෝග්‍රෑම් එක හරහා ණයගැති ලෙජරය හදන්න ඕන වෙනම ණය හිමි ලෙජරය හදන්න ඕන වෙනම ටීගිනුම් දෙකයි ඔබේ පැත්තෙන් කළ යුතු වැඩේ මේක ණයගැති ලෙජරයයි ණය හිමි ලෙජරයයි අනිවාර්යයෙන්ම හදන්න ඉස්සලා ගානේ මම ඔයාට දුන්න උදව්වක් තියෙනවා ඉස්සලා ගානේ මම ඔයාට කියපු දෙයක් තියෙනවා ඔයාට ඒ කියපු දේ පදනම් කරගෙන ඔයාට පුළුවන් ණයගැති ලෙජරයයි ණය හිමි ලෙජරයයි අනිවාර්යයෙන්ම හදන්න සම්පූර්ණ කරගන්න ශේෂ පිරික්සුම මම නැවත වතාවක් කියන්නේ මෙතනට අවධානය දෙන්න වෙලාව අරගෙන මේක සම්පූර්ණ කරගන්න හැමදරුවෙක්ම ශේෂ පිරික්සුම බැලන්ස් වෙන්න ලියා ගන්න පුතේ අඩුපාඩු තැන් ටික ලියා ගන්න අනිවාර්යයෙන්ම ගලියන ගමන් මම මේ කියන එක හොඳට අහුම්කම් දෙන්න ණයගැති ලෙචරය ණයහිමි ලෙචරය ඇත්තටම ණයගැති ලෙචරය ගත්තම ණයහිමි ලෙචරය ගත්තම ණයගැති ලෙචරය ණයහිමි ලෙචරය ගත්තම ඒකේ මූලධර්ම දෙක හොඳට ඔළුවට ගන්න ඒකේ මූලධර්ම දෙක හොඳට ඔළුවට ගන්න ණයගැති ලෙචරය තනිකරම හදන්නේ වත්කම් මූලධර්මයෙන් ණයහිමි ලෙචරය හදන්නේ වගකීම් පිළිබඳ මූලධර්මයෙන් හරි පුතේ අපි අද දවසට අපේ ස්පීඩ් තියරි ක්ලාස් එකේ වැඩ මෙතනින් අවසන් කරන්න යන්නේ හැබැයි මම නැවත වතාවක් කියනවා channel එකේ මේ වීඩියෝ එක ඉස්සරහට දාලා තියෙයි අද පුළුවන් නම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න ඒ වගේම ඔය කොටස් ටික හොඳට පාඩම් කරන්න අද රෑ 9ට දින ටයිම් මැනේජ්මන්ට් එකේ එන්නේ තනිකරම මේ කොටස් ටික පුතේ right එහෙනම් අද දවසට අපි සමුගමු අපේ ෆ්‍රී ප්‍රෝග්‍රෑම් එකක් මේක ඕනම දරුවෙක්ට එන්න පුළුවන් ඉදිරිය හද ප්‍රෝග්‍රෑම් එකක් බැහැලා මුගන්නනවා හේතුව මේ වෙලාවේ ඕනම ලංකාවේ දරුවෙක්ට සම්බන්ධ වෙලා යම් උදව්වක් මේ ප්‍රෝග්‍රෑම් එක හරහා ගන්න පුළුවන් කියන එකයි අපේ එකම ප්‍රාර්ථනය. එහෙනම් දුවේ පුතේ අදට අපි සමුගමු නැවත හමු වෙමු එන සිකුරාදාත් මේ වගේම ස්පීඩ් තියරි ක්ලාස් එකෙන් 2022 Thank you, sir.